නෑ. ඔබට මතක ඇති ගිය සතිය අපි කතා කරපු සූත්‍ර පෙන්නුවා මේ ගංගාවල් වලින් වැස්සෙන් හැමතැනින්ම මහමුදුර කොච්චර වතුර ගලාගෙන ආවද, ඒ මහසාගරයට ගලන වතුර කොච්චර ගැලුවයි කියලාවත් අවදාකත උතුරල යන්නේ නෑනේ. රැයක් දවාලක් නැතුව එකතු වෙනවා එකතු වෙනවා එකතු වෙනවා. සීමාවක් නෑ වැවක් නම් සමහරලාට වැවට වතුර එකතු වෙන තැන් වගේම අවුට් වෙන්න පිට බැහැර වෙන්නත් තැන් තියෙනවා. සොරවුවක් තියෙනවා, පිටවානක් තියෙනවා, නොයෙක් තැන්වල වතුර පිටාර යන්න එළියට යන්න තැන් දෙනවා. මුහුදට තියෙනවද එහෙම තැන්? දැන් මුහුදට එකතු වෙන්නනේ හැමතැනෙම තියෙන්නේ. මුහුදේ වතුර එළියට යන්න තව තැන් හැදිලා නැහනේ අපිට එහෙම ඇස් දෙකට පේන. එතකොට පින්වත්නි, එනවා 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 එළියට යෑමක් නැහැ. කොච්චරවත් ඉවර වෙන්නෙත් නැහැ. Facebook උත් ඒ වගේනේ. දැන් මම දැක්ක Facebook වල තියෙනවා යෑමක් ඇත යාමක් නැත. එනවා එනවා යන යන හැල්ලු. ආවම බැහැ වෙනවලු. හැබැයි Facebook එහෙම පාවිච්චි කරන් ඉඳලා මට නම් එපා වුණා කියලා අතහැරලා දාපු අය උන් තරම් ඉන්නවා. නමුත් මහා සාගරය එහෙම නෙමේ, කොච්චරව අවසානයක් නැහැ, ඉවර වෙන්නෙත් නැහැ. පින්වත්නි, නිවනට එන පත් වෙන ශ්‍රාවකයොත් ඒ වගේ කියනවා, ඕන තරම් මාර්ගේ වැඩුවා කියලා කොච්චර මාර්ගඵල අවබෝධයට පිරිසේ ආවත් අවසානයක් වෙන්නේ නැහැ කිව්වා. ඉතින් ඒ නිසා ධර්මයේ දේශනා කරන උත්මේ වුණත් හරියට අපි මේ වැඩේ විස්තරව අර්ථ තේරුම් ගනිමින් කරනවා නම් අත්තපටි සංවේදී දමපටි සංවේදී ආර්ථයයි ධර්මයයි දෙකම හරියට තේරුම් ගනිමින් මේ දේශනා කරනවා නම් සමාධිමත් සිතක් බණ කියන තැනම හදාගත්තෑගි. බලන්නකො එතකොට ඉස්සෙල්ලා අපි කිව්වා දෙයක් අහගෙන ඉද්දි සමාධිය ඇති වෙන එකට බාධාවක් නෑ කියලා. ඒ වගේම දැන් තේරුම් ගන්න දෙයක් කතා කර කර හිටියා කියලත් සමාධිය ඇති වෙන එකට බාධාවක් නෑ. දැන් ධර්මයේ දේශනා කර කර ඉද්දි සමාධිය ඇති වෙන්න පුළුවන් කියන්නේ මේ කටින් වචන පිට වෙනවා. කටින් වචන පිට වෙනකොට ඕන තරම් විතක් විචාර හට ගන්නවා. හැබැයි සමාධිය ඇති වෙනවා, චිත්තං සමාධියති, හිත සමාධිමත් වෙනවා. මේව දැනගෙන හිටියම් මම ඔබට කිව්වේ කාටවත් බෑ ඔබ රවට්ටන්න. ඊළඟට අපි බලමු දැන් තුන්වෙනි අවස්ථාව මොකද්ද කියලා. ඔය දැන් පහෙන් දෙකක් කතා කරා. විමුක්තිය ඇති වෙන දුකෙන් මිදෙන්න තියෙන අවස්ථා පහෙන් දෙකක්. තුන්වෙනි අවස්ථාව තමයි පින්වත්නි, අහගත්තු ධර්මේ යථාසුතං යථා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. අහගත්තු ධර්මෙ හොඳට විස්තරාත්මකව සජ්ජායනා කරනවා. සජ්ජායනා කරනකොට මොකද වෙන්නේ? යතා යතා භික්කවේ භික්කු යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. ඒ ධර්මෙ හොඳට විස්තරාත්මකව සජ්ජායනා කර කර අර්ථයයි ධර්මයේ දෙකම වැටෙනකොට තත තතාසෝ තස්මින් ධම්මේ අත්තපටි සංවේදීච හොති ධම්මපටි සංවේදීච. ඒ අර්ථය ධර්මය හොඳට ඒ වෙලාවේ අවබෝධ වෙනවා. දැන් මම මේ සමහරලාට දැකලා තියෙනවා සමහර ශ්‍රාවකයෝ ඉන්නවා බුද්ධ කාලෙත් හිටියේ අදත් ඉන්නවා සමහර ධර්මවල අර්ථ මොනවාරි මේ විමස සජ්ජායනා කරන්න පුරුදු වෙච්ච. මේ සජ්ජායනය කියන්නේ පොඩි දෙයක් නෙමෙයි. සජ්ජායනයක තියෙන වටිනාකම මං දන්න එක්තරා නෝන කෙනෙක් සිද්ධිය අහලා තියෙනවා. ඇය ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. මේ මහත්මිය හැමතිස්සේම අර කන්ද පිරිතේ තියෙන එක ගාතාවක් ඔළුවේ සජ්ජායනා වෙවි ඉන්නවලු. ඇය ඒක හැමතිස්සෙම හිත හිතේන අර්ථේ. මෙතුමිය සැත්කමකට මූණ දෙනවා. සැත්කම කරන්න සිහිය නැති කරනකම් ඇය හිතුවා සමහර ලාවට මගේ මේ සැත්කම කරන අතරෙදී මගේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මං ජීවත් වෙන අන්තිම මොහොත මේ මොහොත වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඇය සජ්ජායනාව හිතින් සජ්ජායනා කරනවා. මොකද මේ ඇය සජ්ජායනා කරන ගාතාව තමයි සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගම. ඔන්න ඔය ගාතාව හරීම අර්ථයක් තියෙන ගාතාවක්. මේක හැමතිස්සෙම දැන් ඔය සමහර සින්දු මුමුණ මුමුණ ඉන්නා වගේ මේ නෝනගේ වැඩේම සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගමා කියලා මෙයා මේක හැමතිස්සෙම විතර්ක කරනවා. තේරුම තමයි සබ්බේ සත්තා සියලුම සත්වයෝ, සබ්බේ පානා සියලුම පණ ඇති අය, සබ්බේ භූතාච කේවලා මුළුමනින්ම ඉපදිලා ඉන්න සියලුම දෙනා. භූත කියන්නේ මේ මල පෙරේත භූතයෝ නෙමෙයි, ඉපදිලා ඉන්න සියලු දෙනා. එතකොට සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු සියලු යහපතම දකිත්වා, සියලු යහපතම ලබත්වා කියලා බලන්නකෝ.
සියලු සත්වයන්ට සියලු ප්‍රාණීන්ට සියලුම ඉපදිලා ඉන්න කේවල සියල්ලටම යහපතම ලැබෙන්න ඕනේ. සියලුම යහපත ලැබෙන්න ඕනේ. සබ්බේ භද්‍රාණි පස්සන්තු මා කංචි පාපමාගම. අනේ කිසිම විපතක් කරදරයක් නම් වෙන්න එපා. හරිම පුදුම අර්ථවත් මෛත්‍රී සහගත ගාතාව. ඕක සියලු සත්වයන්ට වඩන මෛත්‍රියක්. මේක ඇය විතර්ක කර කර ඉන්නවා. විතර්ක කරන්නේ නිකන් නෙමෙයි, හොඳට මේ අර්ථ තේරුම් අරගෙන. ඉතින් ඇය මේ වෙලාවේ සත්කමට මුණ දෙන්නේ මම දැන් මැරෙන්න පුළුවන් කියලා හිතාගෙන අරක හිත 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 හිටියා. එහෙමම නිර්වින්දනය කළා, සත්කම කළා. ඉතින් ඇයට සිහිය නැවත එනකොට පින්වත්නි පුදුමයි කියන්නේ ඇය අර සිහිය නැති කරන තුරු සජ්ජායනා කර කර හිටියේක අපි කියන ඔටෝ කියලා නිකන්. ඒ වගේ ආයාසකින් තොරවම සජ්ජායනා වෙනවලු සිහිය එනකොටත් හරි සැනසීමෙන්. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කියලා කියලා දැන් ආයාසිකින් තොරවම ඒක සිහිවේවි සිහිවේවි තමයි සිහි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇයට දැන්වලු අර සිහි නැති කරලා තිබ්බ වෙලාවේ පවා ඇය ඒක සජ්ජායනා වෙනවා වගේ හිතේ. සිහි නැති කරලා තිබ්බ කාලේ පවා. හරිම පුදුම විදිහට හිතේ සතුටක් ලබන ඒ සජ්ජායනාවල. ඉතින් මේ වගේම මේ මම තන්න තව තරුණ දරුවේ ඒ දුව සමහරලාට සමහර ළමයි සින්දු මොමුණ මොමුණ ඉන්නෝ නාන්න ගියත් සමහරලාට සින්දු කෑල්ලක් කියවෙනවනේ කටේ. අර ඒ විදිහට මේ දරුවගේ හැමතිස්සෙම කටින් කියවෙන කොටසක් හැටියට මේ තියෙනවා මෙහෙම. තජ්ජං තජ්ජං පච්චයා පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජಂತಿ තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ජಂತಿ. ඔන්න කටපාඩම් කරගෙන ඉන්න එක. දැන් ඕක හැමතිස්සෙම සත්‍යයන කර කර ඉන්නවා. මේක දැන් ටිකක් අර ගීතක වගේ අමුතු ලස්සන වචන ටිකකුත් ගැලපිලා තියෙනවා. නමුත් මෙයා මේක විමසන්නේ අර්ථ හිත හිත. මේකේ තේරුම තමයි ඕක තජ්ජං තජ්ජං පච්චයා පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජಂತಿ. ඒ ඒත එයින් එයින් නිපං හේතුන් නිසා ඒ ඒ වේදනා හටගනි. ඒ ඒතන ඒ ඒ හේතු නිසා ඒ ඒ වේදනා හටගන. දැන් කියන්නේ සැප වේදනාවට හේතු සකස් වෙලා සැප වේදනාවට ගැලපෙන ස්පර්ශයක් නිසා සැප වේදනා ඇති වෙනවා. දුක් වේදනාවට ගැලපෙන ස්පර්ශයක් නිසා දුක් වේදනා ඇති වෙනවා. අදුක්කම සුඛ වේදනාවට ගැලපෙන ස්පර්ශයක් නිසා දුක්කම සුඛ වේදනා උපදිනවා. ඒ ඒ හේතු නිසා තමයි ඒ ඒ වේදනා එතන උපදින්නේ. එතකොට තජ්ජං තජ්ජං පච්චයා පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උපජ්ජಂತಿ. ඊළඟට කියනවා තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ජಂತಿ. ඒ ඒ හේතුන්ගේ නිරෝධයෙන් ඒ ඒ වේදනා නිරුද්ධ වෙනවා. ඒ හේතු නැතිවීම නිසා ඒ වේදනත් නැති වෙනවා. බලන්නකො හරිම මේ කියන්නේ කොයි මොහොතෙත් වේදනාවක් හටගනවන ස්පර්ශ නිසා. කොයි වෙලාවෙත් හටගනවා. හින් දකින හැම රූපයක් එක්කම හටගනවා. කනින් අහන හැම ශබ්දයක් එක්කම හටගනවා. ඉතින් මේක අර ගීතයක් වගේ මොමුණන්න හිතට පුරුදු කරගත්තම සජ්ජායනාවට එතන බලන්නකො හරි ලස්සනට ඒ අර්ථේ වැටහෙනකොට දැන් මේ විමුත් ආයතන සූත්‍රයට අනුව අපි බැලුවොත් එහෙම ඔන්න තුන්වෙනි අවස්ථාව. සජ්ජායනාවක් කර කර ඉන්න තැනක මොකද වෙන්නේ? අර්ථේ වැටහෙන්න ගන්නවා. වැටහෙනකොට පාමුජ්ජං ජායති. ප්‍රබෝධයක් ඇති වෙනවා. දැන් ඔය කියපු දරුවා තජ්ජං තජ්ජං පච්චයා පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උපජ්ජಂತಿ ආදි වශයෙන් කියකේ ඉන්නකොට තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ජಂತಿ. මෙයාට මේකේ අර්ථය වැටහෙන මොහොතක ප්‍රබෝධමත් වෙලා ප්‍රීතිය ඇති වෙලා කය සැහැල්ලු වෙලා සැපයක් එක්ක හිත සමාධිමත් වෙන්න පුළුවන්. ඕක සජ්ජායනා කර කර ඉන්න තැන. දැන් බලන්න කාටවත් කියකේ ඉන්නේ කොත් නෙමේ දේශනාවක් අහන මොහොතකත් නෙමේ කොහේ හරි තැනක ඉද්දි සමහරලාට නනා ඉන්න තැන උනත්. මොකද නනා ඉන්නකොට වේදනාව ඇති වෙන්නේ නැද්ද? සැප වේදනා විවිධ වේදනා ඇති වෙනවා. නනා ඉද්දි උනත් සින්දුවක් මමුණන වෙලාවේ ඕක ලස්සන සජ්ජායනා කර කර නානවා කියමුකෝ. ඒ නාන තැන යාට අර ඇති වෙන කායික වේදනා විදීම් එක්කම කායිකව ඇති වෙන දැනෙන සංවේදනා එක්කම මේ කියන සජ්ජායනාවේ අර්ථය වැටහිලා සමහරට මේ නානවා අනේ වෙන සමාධියකුත් ඇති වෙලා අරහත්ත්වයටපත් වෙන මාර්ග බල අවබෝධයට එන්න පුළුවන් නනා ඉන්න තැන. ඒ සජ්ජායනාව තමයි තුන්වෙනි අවස්ථාව. සමාධිය ඇති වෙනවා පින්වත්නි සජ්ජායනාව ඇතුලේ. සජ්ජායනාවට පුළුවන් චිත්තං සමාධිය තිත සමාධිමත් කරගන්න. මේ සමහරලාට සජ්ජායනාව නිකන් ලොකු දෙයක් නෙමෙයි කියලා හිතන් ඉන්නවා සමහරු. ඔබ අහලා ඇති අර වවුලු ටිකක් පාන්දර මේ ගල්ලෙනක සයින්හසනමක් සතිපට්ඨානි සජ්ජායනා කරන අහගෙන ඉඳලා අන්තිමට වවුල්ලුත් මිනිසාත්ම ලැබෙන අර සජ්ජායනාවට ආසාවෙන්.
ඊට පස්සේ අර තව සයින්නාසනමක් විදර්ශනා හොඳට සජ්ජහායනා කරනකොට කිකිලියෙක් එකහන් ඉඳලා උබ්බරි කියලා සිටුදු එක් වෙනවා. දැන් බලන්නකෝ කැලෑවල භාවනා කරපු හාමුදුරුවරුත් එදා පුරුදු වෙලා තියෙනවා මේ විදර්ශනා අවබෝධයට ගැළපෙන කරුණු සජ්ජහායනා කර කර ඉන්න. ඔය තුන්වෙනි විමුක්ත ආයතනේ මේක පොඩි දෙයක් නෙමෙයි එහෙනම්. සජ්ජහායනාවට පුළුවන් කොච්චර දෙයක් කරන්න මේ මාර්ගඵල අවබෝධයට ගත්ත හැකි. ඔය ඇත්තන්ගෙන් මම දෙයක් අහනවා. ඔබ ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ජායනා කරලා නැද්ද ඕනතර? සමහර විට මේ දේශනේ අහන ඔබ කොච්චර සජ්ජායනා කරලාද ඔය කටි? ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍යනේ. ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ ශ්‍රවණය කරලා සෝවාන් වෙලා නැද්ද ශ්‍රාවකේ? මේ ශාසනේ පළවෙනිම මාර්ගඵලලාභිය බිහි වුණේ ඔය සූත්‍රයටනේ. හොණ්ඩඤ්ඤ ස්වාමින්වහන්සේ සෝතාපන්න ඵලයට පත් වෙන ඔය දේශනේ. ඉතේතර පින්වත්නි, ඔය සූත්‍රය සජ්ජායනා කරනකොට ඔය සූත්‍රෙම අර්ථ වටහාගෙන සෝතාපන්න ඵලයට එදා කොණ්ඩඤ්ඤ සෝයින්නාසි පත්තුනහ සමානව අදත් ඔබට පුළුවන් එහෙනම් තමයිට මේ සජ්ජහායනාව තුළම සමාධියක් ඇති කරගෙන අර්ථය අවබෝධ කරගෙන සෝවාන් වෙන්න උනත්. ඒ නිසා මේක සජ්ජහායනාව පුංචි දෙයක් හිටියට ගන්න එපා. අර්ථය හොඳටම තේරුම් අරගෙන අර්ථය විමස විමසම කරන්න පිරිත් අහනකොට, පිරිත් දේශන කරනකොට, පිරිත් සජ්ජහායනා කරනකොට උනත් මේක කරන්න පුළුවන් පින්වත්. ඉතින් මම ඔබට මේකෙදි මතක් කරනවා අර උදාහරණ කීපයක් මම ඔබට කිව්වා. මේ තරුණ අය සමහරලාට මේ සජ්ජහායනාව පුරුදු වෙලා ඒවා කර කර ඉන්නේ. ඒ වගේ ඔබ සින්දු මොමුණ මොමුණ ඉන්න අය මේ බුදු වදන් ගලප ගන්න මේ ලස්සන වචන කොහේරි හම්බුනහම ඒ වචන මෙහිතට දැනෙන්න අරතේ තේරුම් අරගෙන ඕව කටට පුරුදු කරගන්න, හුරු කරගන්න. ඒ සජ්ජායනා ඔබට මාර්ගඵල අවබෝධයට මොහොතක් වෙන්න පුළුවන් පින්වත්නි. ඔන්න තුන්වෙනි අවස්ථාව. දැන් ඔබට අවස්ථා තුන මතක ඇති. හතරවෙනි එකට යමු අපි. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තමන් අහගෙන තියෙන ඒ ධර්මයේ යථා සුතං යථා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති. හොඳට මනසින් විතර්ක කර කර අනුවිතර්ක අනුවිචාර. ඒ අහගත්ත කරුණම විතර්ක කරනවා. ඒ අහගත්ත කරුණම විචාරය කියන්නේ යලි යලි සිහි කරනවා. විතර්ක කියන්නේ හිතනවා. විචාර කියන්නේ යලි යලි හිතනවා. මේ කාරණේම හොඳට හිත හිත විමස විමස මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒකේ අර්ථය තේරුම් අරගන්නකොට මනසානුපෙක්කති අනුප්‍රේක්ෂා කියලා කියන මේ ඒ අර්ථය අහගත්ත කාරණාවේ අර්ථය මනසින් හොඳට විමසනවා. මනසින් විතර්ක කර කර විමස විමස ඉන්න තැනක අවබෝධ වෙන්න පුළුවන් කියනවා. ඒකත් අර ටිකම තමයි. හොඳේ මනසින් විමස විමස ඉන්නකොට මොකද වෙන්නේ? එයාට පාමොජ්ජං ජායති, පීති ජායති, ඊට පස්සේ කායෝ පස්සම්බති, සුඛං වේදේති, චිත්තං සමාධිති. ඔය ටිකම වෙනවා මනසින් විමසන තැන. ප්‍රබෝධයක් ඇති වෙලා, ප්‍රීතියක් ඇති වෙලා, කය සැහැල්ලු වෙලා, හොඳට සැප ඇති වෙලා හිත සමාධිමත් වෙනවා. මේ මනසින් විමස විමස ඉන්න තැන. ඕන තැනකෝක කරන්න පුළුවන් පින්වත්නි. මම සමහර දාට ඔය ලෙන්වල කුටිවල ඇසුරු කරගෙන ධර්මයේ විමසපු කාලවල වල මට මතකයි පිණ්ඩපාති වඩනකොට පාන්දර අපි සමහරලාවට දැන් පැන් එකක් වළඳලා කුටියෙන් එළියට බහිනකොට මං අද පිණ්ඩපාතියද්දි මේ කාරණේ විමසුමිස යනවා කියලා පාන්දර කරුණක් ඔළුවට ගන්නවා. අරගෙන එක්ක පටිසමුපාදී කොටස අරගෙන මම අහලා කියවපු දේශන ඇසුරු කරගෙන හොඳට විමසුමිස යනවා දිගටම. එතකොට මේ පාරේ පේන හෙන දේවල් ගැන අවධානේ නැහැ. අර කරුණ තමයි හොඳට විමස විමස යන්නේ. දැන් සමහර විතාගෙන ඉන්නවා. ඔහොම ඉතින් විමස විමස යනකොට ඔළුවට වෙනම දෙයක් අරගෙන ඇදන් වැටෙන්න පුළුවන් ගලක මුලක හැප්පිලා මොකද යන එකේ කල්පනා යන්න බෑ කියලා. දැන් මේවා කියන පඬිතුයෝ නිකන් හිතන් ඉන්නේ මේ වෙන වෙලාවට ඔළුවේ වෙන කිසි දෙයක් හිතන්නේ නැහැ. අනිත් වැඩ කරනකොට. මේ වැඩ කරනකොට අහස පොළොව ගැට ගහගෙන හැම සිහින මාලිගාවක්ම ඔළුවේ මවාගෙන වැඩ කරන්නේ. හැබැයි ධර්ම කරුණක් හිතපන් කිව්වම වැඩක් කරද්දී බෑනේ. එතකොට කරන වැඩේ මේ වෙනස් වෙන්න පුළුවන්නේ කියලා හිතෙනවා. පින්වත්නි, අපි ඔය නිකන් තියෙන හිතනේ ඕකෙන් අනම්මනං හැමතිස්සෙම හිතන හිතෙන් විමසන්න ගමුකෝ. මනසානුපෙක්කති. අපි මනසින් විමසෝ මේ ධර්මයේ අරුත්. සමාධිය ඇති වෙන්න පුළුවන්. සමාධිය ඇති වෙලා එතන අර්ථය අවබෝධ වෙලා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන මේ අවස්ථා දෙකටම පත් වෙන්න පින එතන තියෙන්න පුළුවන්. ඒ තමයි හතරවෙනි අවස්ථාව. මනසින් ධර්මයේ විමස විමස බලන තැන. ඔය හතරවෙනි අවස්ථාවෙත් කෙනෙක් ධර්ම අවබෝධයේ අර්ථ අවබෝධ කරනවා. දැන් පස්වෙනි අවස්ථාව තමයි අපි අර සාමාන්‍ය මාර්ගඵල ලබන්න හිතාගෙන ඉන්න අවස්ථාව. පස්වෙනි එක මොකද? පස්වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අඤ්ඤතරං සමාධි නිමිත්තං යම්කිසි සමාධි නිමිත්තක්. සමාධි නිමිත්තක් කියන්නේ සමාධියට කාරණයක්. සමාධියට නිමිත්තක් එක්කෝ මෛත්‍රී සමාධි නිමිත්ත, එක්කෝ බුදු ගුණ, එක්කෝ කක් හරි ආනාපාන සති හරි භාවනා අරමුණක් කියන එක තමයි මෙතන සමාධි නිමිත්තක් කියලා කියන්නේ. අඤ්ඤතරං සමාධි නිමිත්ත, එහෙම සමාධි නිමිත්තක් කරගෙන සුග්ගහිතං හෝති සුමනසිකතං
සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය. හොඳට ප්‍රඥාවෙන් අර තමන් ගත්තු සමාධි නිමිත්ත මෙනෙහි කර කර මනාකොට හොඳට මෙනෙහි කර කර ඒ තුල හරියට පිහිටලා ඉඳලා ඒ කරුණ වඩන සමාධි නිමිත්ත හොඳට වඩන හොඳට පිහිටලා. එතකොට දැන් සමාධි භාවනාවකට ඕන කරන භාවනා අරමුණක හරියට පිහිටලා ඒක හරියට පුරුදු කරනවා කියලා කියන මේ පස්වෙනි අවස්ථාව තමයි අපි සාමාන්‍ය මාර්ගඵල අවබෝධයට භාවනාවකදී අවබෝධ වෙනවා කියන එක තමයි ඔය කියන පස්වෙනි එක. ඒක තමයි සමහරු හිතන් ඉන්නේ මාර්ගඵල ලැබෙන්නේ කැලේක කොහරි වාඩිලා ගහක් යට භාවනා කර කර ඉදී. ඔය පස්වෙනි එක තව හතරක් තියෙනවා එහෙනම්. එතකොට පින්වත්නි මේ භාවනා අරමුණක් හරියට අරගෙන වඩනකොටත් එතනත් අර විදියට මොකද වෙන්නේ? තමන්ට සමාධිය ඇති වෙලා ඒ සමාධිමත් වෙච්ච සිත තුල තමන් විපස්සනාවට ගන්න භාවනා අරමුණක තමන්ට පුළුවන්කම තියෙනවා යම්කිසි විදියකට අර්ථය අවබෝධ කරගන්න. අර්ථය අවබෝධ කරගෙන අරහත්ත්වයටපත් වෙන්න පැමිණිච්ච නැති අරහත්ත්වයට, එහෙම නැත්නම් මේ සම්පූර්ණ යෝගක්ඛේම කියන අනුත්තර නිවනට නාවත් යම්කිසි මාර්ගඵල අවබෝධයකට ඒ භාවනාවේදීපත් වෙන්න පුළුවන් ඔය පස්වෙනි එක. ඒතර දැන් ඔබට මේ පහ හිතනකොට තේරුම් ගන්න පුළුවන් මේ සමහර සයින්හන්සලගේ ජීවිතවල ඔබට තේරෙනවා ආනන්ද හාමුදුරුව වගේ මහා ප්‍රබල චරිත ගත්තත් උන්වහන්සේලා දවල් රැ නැතුව අර මාස 3 මතක ඇති උනාසේ දැන් හෙට සංගායනාව තියෙනවා පළවෙනි සංගායනාව. උනාසේ ඒකට වඩින්න ඕනේ කියන හිතේ පොඩි අර එහෙට මෙහෙට දෝලණයකුත් තියාගෙන කොහොම හරි රහත් වෙන්න ඕනේ කියලා පොඩි කලබල හිතකුත් ඒ වෙලාවේ තියෙනවා. නමුත් උන්වහන්සේ සමාධිය වඩන්න පුදුම විදිහට මහන්සි ගනිමින් භාවනා කළා. සක්මන් කරනවා, වාඩි වෙනවා, සක්මන් කරනවා, පරයන්කට වාඩි වෙනවා, හොඳට භාවනා කරා. හැබැයි උනාසේ රැක්ම යනකම්ම භාවනා කරලා 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 එතන අවබෝධ වෙච්ච නැති ටික ඔබ අහලා තියෙනවා. කුටියට ඇවිල්ලා සැතපෙන්න ලෑස්ති වෙලා කකුල් දෙකත් පොළොවෙන් උස්සලා ඇඳට පාත් වෙනකොට කොට්ටෙට ඔළුව තියන්න ඉස පහත් කරනකොට එතකොට කකුලු තිස්සලා ඇඟත් පාත් වෙලා වෙනම අමුතු ඉරියව්වක් උන්වහන්සේ එතන රහත් වුණා කියලා. කියන්නේ කොට්ටෙට ඔළුව තියන්නේ රහතන් වහන්සේ නමක් විතර. හැබැයි සැතපෙන්න කකුල් ඔසවලා ඇඳට ගොඩ වෙනකොට සෝතාපන්න ශ්‍රාවකයෙක් උන්වහන්සේ රහත් නෑ. හැබැයි බලන්න එතන මේ පහේ මොන අවස්ථාවද කියලා. ධර්මය අහන තැනක් නෙමෙයි, ධර්මයේ දේශනා කරන තැනක් නෙමෙයි, සජ්ජහායනා කරපු තැනකුත් නෙමෙයි, භාවනාව කරපු තැනකුත් නෙමෙයි, වාඩිලා සමාධි නිමිත්තක් කරා අර ධර්ම අර්ථ විමස විමස ඉන්නේ නැති ඒ වඩින මොහොතේ අපිට පේන හතරවෙනි අවස්ථාවේ මානසිකාර්ය කර කර ඉන්න තැන. එහෙනම් ඔබට ලූණු කපද්දිද වැසිකිලි ඉද්දිද ආයි කොතනද කතාවක් නෑ. ඕනම තැනක මේ අවස්ථා පහට තැන් තියෙනවා. ඉතින් ඔබට තියෙන්නේ මේක තේරුම් අරගෙන ඔබ සමාධිය ඇති වෙන්නේ කොතනද කියලා එකක් නැහැ. එතකොට පිරිස ඉන්න තැනද නැති තැනද මොකක්වත් කතාවක් නැහැ. සද්ද තියෙන තැනද නැති තැනද ඕනම තැනක ඔබට අර්ථ අවබෝධ වෙන්න පුළුවන්. ඕනම තැනක ඔබේ හිත ප්‍රබෝධමත් වෙලා ප්‍රීතිය ඇති වෙලා සැහැල්ලු වෙලා හිත සමාධිමත් වෙන්න පුළුවන්. ඒ සමාධිමත් සිත තුළ ඒ හේතු වෙච්ච විමසපු අර්ථෙම අවබෝධ වෙන්න පුළුවන්. අවස්ථා පහක් ඔන්න තියෙනවා. ඔයාට කියන්නේ විමුක්තායතන පහ. මේවා ලියාගන්න හරීම මේ උනන්දුව තියෙන දරුවෝ ඉන්නවා, පිරිස ඉන්නවා. සමහරලාට මේ ධර්මදේශන වලට ගියහම අපිට එහෙම හම්බෙනවා හැටන් ප්‍රදේශයේ ධර්මදේශනයකට වැඩි වෙලාවෙ එතන තරුණ දරුවෝ ටිකක් දහම් පාසල් අවසාන විභාගීකරණ දූලා ටිකක් ඇවිල්ලා ඒගොල්ලෝ ලියාගත්තු පොත් ටික මට ගෙනල්ලා පෙන්නුවා. මාතෘකා දාලා හරි ලස්සනට කරුණු ටික කොටස් කොටස් ලියාගෙන තිනවා. මේ කරන හැම දේශනයකම ඒවා කොටස් වශයෙන් ලියාගෙන හොඳ දැන් අවබෝධයක් දැනුමක් තියෙනවා ළමයින්. ඒක දහම් පාසලේ ගුරුවරු විසින් මේ தත්ත්වය හදලා තියෙනවා. ඒ හැටන් පොලිසියෙම සමහර සේවය කරන නිලධාරී මහතුරු ඒ දහම් පාසල්වල උගන්වනකොට අර ළමයින්ට පුරුදු කරලා net අහන්න, සිත් net අසපුව අහන්න, මේ දේශන අහන්න, මේ වැඩසටහන්වල මේවා ලියාගන්න කියලා අර ළමයි දැන් ඒව හරි සතුටින් කරගෙන යනවා. ඉතින් අද දවසේ කරුණු ටිකත් පිළිවෙලකට ලියාගත්ත හැකි විමුක්තායතන පහක්. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන්න තියෙන අවස්ථා පහක්. මේව තේරුම් ගත්තම කාටවත් බෑ ඔබ රවට්ටන්න පින්වත්නි. ඉතින් ඔබ හිතන්න ඔබ ඇහෙන රූප දකින්න හැම මොහොතක්ම මේ පහෙන් කොතනක් හෝ, කනින් ශබ්ද අහන හැම මොහොතක්ම මේ පහෙන් කොතනක් හෝ, නහයෙන් ගඳ සුවඳ විඳින හැම මොහොතක්ම මේ පහෙන් කොතනක් හෝ, මේ දිවෙන් රස විඳින සියලු තැනුත් මේ පහෙන් කොතනක් හෝ වෙනවා, කයෙන් පහස ලබන හැම මොහොතක්ම මේ පහෙන් කොතනක් හරි තැන, හිතෙන් හිතන හැම මොහොතක්ම මේ පහෙන් කොතනක් හරි තැන. ඉතින් අපිට එහෙනම් නිවන දකින්න මේ හැම මොහොතක්ම තියෙනවා. ඒ නිසා මේ මොහොත අතහැර ගන්න එපා. මොකද මේ මොහොත විය හැකි ඒ මොහොත. ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා අද
විමුක්තායතන සූත්‍රය ඇසුරු කරගෙන විමුක්තියට පත්වෙන අවස්ථා දෙකක් තියෙන බව දැනගත්තා. ඒ තමයි චේතෝ විමුක්ති කියන හිතේ සමාධිය ඇති කරගන්න මොහොත, පඤ්ඤා විමුක්ති කියන ප්‍රඥාව ඇති කරගන්න මොහොත. සමාධියයි ප්‍රඥාවයි දෙකට තියෙන සමත විපස්සනාවේ ලබන විමුක්ති දෙක තමයි චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි. ඒ විමුක්ති ලබන්න අවස්ථා පහක් අද ඔබ ඉගෙන ගත්තා. මේ උතුම් සූත්‍රය ඔබට සංසාර විමුක්තිය පිණිසම ඒකාන්තෙම හේතු ආසනා විත්වා කියලා අපි ආශිර්වාද කරනවා හදවතින්ම. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වුණේ ඉතාලියේ වාසය කරන නුවන් අසංක මහත්මයා සහ දිලිනි තාරකා පින්වත් මහත්මිය විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන අද ලෝකවාසී බොහෝ දෙනාට, net ශ්‍රවණය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලුම දෙනාට ධර්මාවබෝධය ඇති කරවන්නට සුදුසු අවස්ථා ශ්‍රවණය කරලා ඒත්තු තමන්ගේ හිත්වලට තියෙන සැක සංකා ප්‍රශ්න දුරු කරගන්න අවස්ථා උදා කරගත්තා. ඒ පින් බලෙන් අපි ප්‍රාර්ථනා කරනවා ජූලි 16 වෙනිදා උපන්දිනයේ යෙදුණු නුවන් අසංක පින්වත් මහත්මාට සෙත් ප්‍රාර්ථනා කරන්නට. ඉතුමා මේ උතුම් පුණ්‍ය ආනිසංසයෙන් කායික සුවපත්ව, මානසික සුවපත්ව දීර්ඝායුෂ සලසා ගනිමින් තවත් බොහෝ කලක් ධර්මාවබෝධයේ පිණිස කුසල් වඩන්නටත්, ඒ වගේම එතුමාට කරන සියලු යහපත් සිතුම් පැතුම් ඉටු කරගෙන තමන්ගේ පවුලේ සමගිය සතුට තුළ සුවසේ වාසය කරන්නට මෙලොවත්, ඒ වගේම පරලොව සුගතියටත් උතුම් නිවනටත් අසංක මහත්මයාට සහ ඉදිලිනි මහත්මියට මේ පින ඒකාන්ත ආශිර්වාදයක් බවටම පත්වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. මීට වසර දෙකකට පෙර අභාවයට පත්වෙච්ච ජේමි සිඤ්ඤෝ සීයට, ඒ වගේම මේ මාසේ 29 වෙනිදාට වසර 3ක් පිරෙනවා පොඩි බණ්ඩාර සීයා, EM පොඩි බණ්ඩාර සීයා ජීවිතය අත්හැරලා. ඉතින් ඒ සීයටත්, ඉන්නි අප්පුහාමි සීයට, ඒ වගේම ප්‍රේමා දිසානායක මිත්තණියටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නම් සිහුම තමන්ගේ ආදරණීය ආච්චිලට සීයලට සමහර වෙලාවට තමන්ට සිහි නොවුණු යම් වෙලාවට තමන්ට සිහි නොවුණු යම් තාක් සංසාරගත මීගේ ඥාතින් නැත්නම් ඒ පවුලේ ඒ හැම දෙනාටමත් නෙත්‍රවණය කරන ඔබ හැම දෙනාගෙම සංසාරගත සිහිවන නොවන සියලු මීගේ ඥාතීන්ටත්, ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවිරුවන්ටත් මේ පින හේතු ආසනා වෙත්වා. අපි කිව්ව නොකිව්ව සියලු මීගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත්වෙත්වා කියලා සාදු කියන්න. සෙත් ප්‍රාර්ථනා කරන්නේ ඇත්ත බලාපොරොත්තු වෙනවා රැන්ස නෝනා මිත්තනියට, එල් මැගිලින් නෝනා මිත්තනියට, ඒ වගේම දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට, ඥාතීන්ට සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඒ නුවන් සහ දිලිනි පවුලේ පින්නතුන්ගේ සියලුම සෙත් ප්‍රාර්ථනා කරන සුජීවත්ව ඉන්න හැම දෙනාටමත් එකසිතින් මේ පින ආශිර්වාද කරනවා. නෙතෙෆෙම් නාලිකාවේ අධිපතිතුමන්ට, ප්‍රධාන විධායක නිලධාරී තුමන්ට, සියලු කාර්ය මණ්ඩලයේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හා සමානයි net ශ්‍රේවක නිලධාරී මහත් මහත්මී, ඒ ඇත්ත වගේම net ශ්‍රවණය කරන පිනට සිත් ඇති, කුසලයට සිත් ඇති ශ්‍රාවක ඔබ හැම දෙනාටම ආශිර්වාද කරමින් දායකත්වයෙන්, ශ්‍රාවකත්වයෙන්, දේශකත්වයෙන් අපි හැමෝම රැස් කරපු පින් අප සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය අවබෝධය පරිපූර්ණ කරගන්නටම මේ පින් හේතු වේත්වා. හැම දිනාටම මෙලොව යහපත සැලසෙත්වා, පරලොව සුගතිය සැලසෙත්වා. සියල්ලෝම මේ බුදු සසුනේම සනාතන රැකවරණය ලබන්නට, ඒ විමුක්තිය ලබන්නට අද අපි කතා කරපු අවස්ථා පහෙන් එක අවස්ථාවක ඔබේ ඒ උතුම් නිවන ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. දෙවියෝ සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා කියන සිතින් අපි ආශිර්වාද කරනවා හැම දිනාටම. ආකාසට්ටාච බුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං, චිරං රක්칸තු දේශනං, චිරං රක්칸තු ත්වං සද්ධාති. සිත් නෙත් අසපුව යතත් අපි සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිද්නිත සුපුව සමග. අද විමුක්තායතන සූත්‍රයයි අපේ හඳුනනහස දේශනා කළේ. ධර්මයට ලැබි, ධර්මයට කැමති, අවබෝධයේ පිණිසම හිත මෙහෙවන්න උත්සාහ කරන අයට ලොකු පහසුවක් සැහැල්ලුවක් දැනුණා කියලා මට හිතෙනවා. මොකද සමහරු හිතන් ඉන්නවා මේ ක්‍රමයෙන්ම තමයි
ධර්මය අවබෝධ කරන්න පුළුවන්. මේ විදිහටම තමයි යන්න ඕන. මේ ක්‍රමයෙන් ගිය පරිබාහිරව අවබෝධයක් ලැබෙන්නේ නැහැ කියලා හිතන අයට අවස්ථා පහක්ම පැහැදිලි කරලා පෙන්නනවා. ඒ කුමන හෝ අවස්ථාවකින් විමුක්තිය ලබන්නට හැකියාවක් තියෙන වග ඒ ඔස්සේ පැහැදිලි වුණා. ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පෝජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් නැවත වාරයක් පිළිගනු ලබනවා. අමතරනේ විමුක්තිය කියනකොට දැන් බුදුදහමේ අපි අද දවසේ මේ විමුක්තායතන සූත්‍රය ඇසුරේ විමුක්තිය ඔබ වහන්සේ බොහොම ගෞරවණීය ආකාරයෙන් පහදලා දුන්නා අපට. චේතෝ විමුක්තිය සහ පඤ්ඤා විමුක්තිය පිළිබඳව දැන් වෙන ආගම්වලත් විමුක්තිය පිළිබඳ කතා බහ කරනවා. විමුක්ති දායකයාණන් පිළිබඳව කතා බහ කරනවා. එතකොට මේ බුදුදහමේ තියෙන විමුක්තියමද ඒ කතා කරන්නේ නැත්නම් විමුක්තිය කියලා අර්ථ දෙකකින් තැන් දෙකකට නැත්නම් ක්‍රම දෙකකට ඒ ආගමට අනුව වෙනස්ම එකම විමුක්තියක් ගැනද මේ කතා කරන්නේ? වර්ණ විමුක්තියට ආගම් කතා මොකද LTT එකත් කතා කරන්නේ. කොටි විමුක්ති දිනන්නේ. ඔව්. ඒගොල්ලොත් විමුක්තියක් තමයි ඒගොල්ලොත් කතා කරන්නේ. එයාලගේ ඉඩම් ඒ අර්ථය එකමමද එතකොට? අර්ථය නිදහස කියන එක. විමුක්තිය කියන එකේ තේරුම නිදහස. ඒතර නිදහස සාපේක්ෂව එක එක අය එක එක ආකාරයට බලාපොරොත්තු වෙනවා. සමහර ලාවට කාමසේවණේ පුරුදු වෙච්ච ස්ත්‍රියක් තමන්ගේ ස්වාමියාගෙන් විමුක්තිය බලාපොරොත්තු වෙනවා. කියන්නේ යාට වෙන වෙන අය ඇසුරු කරන්න තමන්ගේ මනුස්සයා බාධාවක් නම් ඒ මනුස්සයාගෙන් විමුක්තියක් බලාපොරොත්තු වෙනවා. මහත්යත් ඒ වගේ. නෝනා කොයි වෙලේ හරි පොඩ්ඩක් මේහාට මෙහාට වෙනකන් ඉන්න බලනවා තමන්ට අවස්ථාවක් හදාගන්න ඒ විමුක්තියක්. එක එක අය කියන්නේ මං ඔය පෙන්වුවේ වැරදි දේවල් වලට. ධර්මයේ විමුක්තිය කියලා කියන්නේ කොහොමද? ධර්මයට සමහරලට අවිනේට අකුසලයට මිනිසු විමුක්තිය හොයනවා නම් මේ විමුක්තිය කියන එක වචනයක් විතරයි නිදහස කියලා ධර්මයේ තුල විමුක්තිය කියන එකෙන් අදහස් කරන්නේ. ඒක සරලවම පැහැදිලිව පෙන්වන්න පුළුවන් ක්‍රම දෙක තමයි අපි පෙන්වුවේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා. චේතෝ විමුක්ති කියලා කිව්වේ හිතේ නීවරණ දුර වෙලා සංසිඳිලා සමාධියක් ඇති වෙන විමුක්තිය. ඊට පස්සේ පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ ආශ්‍රව ෂය වෙන කෙලෙස් සංසිදෙන පඤ්ඤා විමුක්තිය. දැන් මේ එතකොට ඒ විමුක්තියද නිවන කියන්නේ? චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි දෙකෙන් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඒ දෙකෙන් චේතෝ විමුක්තියත් ඕනේ පඤ්ඤා විමුක්තියත් ඕනේ සම්මාදිට්ඨිය වැඩෙන්න. සම්මාදිට්ඨිය වැඩිච්ච හිතක තමයි පරිපූර්ණ වෙලා අරහත්ත්වයටපත් වෙන්නේ. ඒ කියන්නේ හරියට මෙහෙම කියත හැකි වරුණ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කියන්නේ සම්පූර්ණ සසරෙන්ම නිදහස ලබන විමුක්තියට අනුත්තර යෝගක්ඛේම කියන නිවනට තියෙන අවස්ථා දෙක තමයි මේ චේතෝ විමුක්තියනොයි ප්‍රඥා විමුක්තියනොයි ඇති කරගන්නේ. දැන් අපි එගොඩට යන්න ඔරුවක් පාවිච්චි කරනවානේ. එතකොට ඔරුවට නැග ගැනීම කියන්නේ එක. ඔරුවට නැගගත්ත තැන කෙනෙකුට හතයි. ඉතින් ඒ කියන්නේ තාම මෙගොඩද කියලා. ඒ ඔරුවට නැගලා අපි යනවා. යනකොට කෙනෙක්ට හතයි. දැන් එහෙනම් එයා ඉන්නේ තාම මෙගොඩද කියලා. නෑ මෙගොඩ නෙමෙයි. මෙගොඩ අත්හැරලා ඉවරයි. ඔරුවට නැගලා දැන් යන්න පටන් ගත්ත කියනකොටම මෙගොඩ අත්හැරලා. ඒගොල්ලෝ ගිහිල්ලත් නෑ. චේත් මේ විමුක්ති චේතෝ විමුක්ති තුල ප්‍රඥා විමුක්ති තුල ඉන්න කෙනා එහෙමයි. එයා මෙගොඩත් නෙමෙයි. ඒගොඩත් නෙමෙයි අතරමැද. එතකොට දැන් අනිත් ආගම්වල විමුක්තිය කියලා අර්ථ ගන්නවල ස්වර්ගය කියලා කියන්නේ ඔය ක්‍රමෙමද? වරුණ දැන් ඔය බුද්ධ දේශනාවල නම් මේ විමුක්තියෙන් එහාට දෙයක් කතා කරන්නේ නෑ. ඇත්තරම මං ඔය චේතෝ පඤ්ඤා කියන විමුක්ති දෙක ගැන පෙන්නුවේ. ඔව්. ඒ දෙකට තමයි අර මේ 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 ඒගොඩත් නෙමෙයි ගොඩක් වගේ. නමුත් නිවන තුල විමුක්ති කියලා කතා කරන නිවනක් තියෙනවනේ. සම්පූර්ණ කෙලෙස් වලින්ම විමුක්තියක් ලබන මොහොත. එහෙමයි. කෙලෙස් වලින්ම විමුක්තියක් කතා කරනවනේ එයින් එහාට තව එකක් ගැන කතාවක් නැහැ. එතනින් ඉවරයි. එතනින් ඉවරයි. මොකද සමහර අය ප්‍රශ්න කර කර ප්‍රශ්න කර කර ඇවිල්ලා විමුක්තියෙන් පස්සේ තව ප්‍රශ්න අහන අවස්ථා තියෙනවා. එතකොට ඔබ ප්‍රශ්න වරද්දගත්ත කියලා පෙන්වන දේශන තියෙනවා. එහෙනම් මෙතන මේ වෙනත් ආගම්වල විමුක්තිය ගැන කතා කරන එකේදී ගොඩාක් කලාවට වරනේ එතන තියෙන සංකල්පය. ඒ සංකල්පේ දේව සංකල්පයක් එක්ක ආපු දෙවියන් අතරට යාමක් හෝ එහෙම එයාලා හදාගත්තේ සංකල්ප. ඉතින් ඒක අපිට විස්තර කරන එක එයාලට කරන අසාධාරණයි. ඒව අපි කතා නොකර. හැබැයි නිසි මාර්ගයට ආවා නම් නැත්නම් ධර්ම මාර්ගය තුල මේ සසරෙන් එතර වීම කියන කාරණය සාක්ෂාත් වෙන්නේ ඔය නිවන දකින්නට ඔබ වහන්සේ කියපු මාර්ගය අනේ. නිදහස කියන එක දැන් බලන්න වරන මෙහෙමනේ. සතර අපායෙන් විමුක්තියක් වෙනම කතා කරනවා. සතර අපායෙන් සම්පූර්ණ සදහටම විමුක්තියක් ලබනවා කියලා කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙනවා. එතකොට එයත් සෝතාපන්න ඵලයට පත් වෙච්ච සම්පූර්ණ විමුක්තියක් ලබනවා. මොකෙද? සතර අපායි. සතර අපාය තුල සම්පූර්ණ විමුක්තියක් ලබනවා.
හැබැයි තාම ගමන ඉවර නැහැ. ඒ නිසා විමුක්තිය කියන එකෙන් එහාට එකක් කතා කරන්න නැහැ කියන්නේ සම්පූර්ණ ක්ලේශ ප්‍රහාණයෙන් ලබන විමුක්තිය. හැබැයි විමුක්තිය මේ පිටල් එක එක මට්ටම් තුල කතා කරတဲ့ එක. දැන් අපි හිතමු සීලයට පැමිණිච්ච කෙනා දුස්සීලකමින් විමුක්තියක් ලැබුවා වගේ. දුස්සීලයක් ඇතරුණා. දුස්සීලකම එකෙන් නිදහස් වුණා. හොඳට ශ්‍රද්ධාව අවබෝධයෙන් ශ්‍රද්ධාවට පැමිණිච්ච කෙනා අසද්ධායෙන් විමුක්තියකට ආවා. ඉතින් එහෙම විමුක්තියක් ගැන කතා කරාට සමහර ආගම් තුල මරණින් පස්සේ විමුක්තියක් ගැන කතා කරන වරණ අපි දන්නේ ඉතින් ඇත්ත තමන් ජීවිතේ විදේශ රටවල් බැලුවම මේ ඊයේ පෙරේද දැක්ක ජර්මානුවන් බොහෝ පිරිසක් වැඩි පිරිසක් දැන් බුදුදහමට එකතු වෙලා තියෙනවා. මං කියන්නේ මේ ආගම වෙනස් කරන්න කියන කතාව නෙමෙයි. හැබැයි යථාර්ථය තියෙන්නේ එතන කියලා. එතකොට බුදුදහමත් එක්ක තියනවා කියලා ලෝකයක් හඳුනාගනිමින් ඉන්නවාදෝ කියලා හිතනවා. මේ සැබෑ විමුක්තිය නම් මෙතන තමයි තිබෙන්නේ කියලා. ඔය විදේශ රටවල් වල වරුණ මේ හරිම වාසනාවක් තමයි මිනිස්සු අන්තගාමී නෑ, අගතිගාමී නෑ. ඉතින් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හැමදේටම අගතිගාමී කියන එක. මේ පෞගිය දවසකත් මම ඥානදීප ස්වාමීන් වහන්සේ අපි කතා කර කර හිටියේ මේ රටේ තියෙන හැම දෙයකටම මිනිස්සු අගතිගාමී වෙන්න ගිහිල්ලා අන්තිමට දැන් දේශපාලනයටත් අගතිගාමී, ඔක්කොටම අගතිගාමී වෙලා අන්තිමට බණහන එකක් දැන් අගතිගාමී වෙලා ගිහිල්ලා. මොකද හැම පැත්තෙම අපාය පාරවල් තමයි කපාගෙන තියෙන්නේ. ඔව්. දැන් වරුණ ධර්මය අහන්න අගතිගාමී වුණා කියන එක කොච්චරද කියනවනම් තමන්ගේ දේශකයන්ව තමන් හිතට අල්ලපු දේශකයන් වහන්සේ සම්බන්ධව සමාහට තමන්ගේ මතයට ගැලපිච්ච කෙනා කරේ අර්ථකින් තමන්ට ගැලපුණා කෙනෙක් මේ දේශකයන් වහන්සේත් එක්ක ඡන්දයෙන් අගතියට යනවා. ඡන්දයෙන් අගතියට ගියපු ගම මොකද වෙන්නේ? උන්වහන්සේ හරි දේ කරත් කවදා හරි දවසක වැරදි මාර්ගයකට ගියා. අගතිය අගතියම තමයි මෙයාගේ ඡන්දයෙන් අගතියට ගිහිල්ලා ඒකට විරුද්ධ වෙන හැමෝටම ද්වේෂයෙන් අගතියට යනවා. ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා ඒ කතා සමහරලාට මේ තමන් පිළිගත්ත කෙනාගේ පෙන්නලා දෙන හරි හරියටම පෙන්නලා දෙන වැරද්දක් වෙන්න පුළුවන්. ඒ වැරද්ද හරියට පෙන්නලා දෙද්දිත් කියනවා ඒකට මොකක් හරි මොකද ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා ඇත්ත පේන්නෙම නැහැ. ඉතින් ඒක අවාසනාව බලන්න එතකොට ධර්මය හරකට අගතියට ගිහිල්ලා තෝරගන්න. දැන් විදේශ රටවල ඉන්න බහුතරයක් වරුණ එහෙම නැහැ. ඒගොල්ලෝ නම්‍ය සීලී. දැන් අපේ රටෙත් ඉන්න ආගම් පිළිගන්නේ නැති නිර්ආගමික අය ඒගොල්ලෝ ඔක්කොටම වඩා අන්තගාමී. ඔව්. එයාලා ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවා. ඔක්කොටම වඩා අගතිගාමී. මේ මහාම පෞකාරයෝ ටික දැන් පිටරටවල ඉන්න නිර්ආගමික ඔය වගේ නේ. ඒගොල්ලෝ ඇවිල්ලා මේ ඕන එකක් හොඳට විමසන තැනක ඉන්න නිර්ආගමිකත්වය. අන්නේ විමසන එකින්ද එයාලගේ ආගම විතරයි මෙතන එකම හරිම මේ ලෝකේ නිවැරදි ආගම, අනිත්‍ය ඔක්කොම වැරදි කියලා එහෙම මතයක නැති නිසා ඒගොල්ලෝ හැම එකම පොදුවේ මැදස්සෙදී විමසලා බලනවා. විමසලා බලනකොට වරුණ සැබෑම විමුක්තියක් ලබන්න තියෙන මාර්ගය මොකද්ද කියලා එයාට තේරෙනවා. ඉතින් බුද්ධ කාලේ වුණත් එහෙම අර මැදස්ත මතධාරීන් හිටියෙහිඳ තමයි බුදුහාමුදුරුව කියපු දේ බුද්ධත්වය තුල පෙන්වපු විමුක්තිය තේරුණේ. දැන් පස්වග මහ සංඝනාසලා උනත් විමුක්තිය හොයන් තමයි මෙතෙන්ට ආවේ. විමුක්තියට එයාලගේ ඔළුවේ තිබුණ එක එක මේ ක්‍රමෙන් තමයි මේක ලබන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ධමචක්කප්පවත්තන සූත්‍රයේ පෙන්වලා දෙනකොට මම අරාන්තෙත් නෑ මේ අන්තෙත් නෑ මෙන්න හොයාගත්ත වැඩපිළිවෙල කියලා ඔන්න තේරුණා. ඔන්න සැබෑම විමුක්තියට තියෙන මග මේක තමයි කියලා. එතකොට වරණ මැදිස්ත මතධාරිය විමසන තැනක තමයි කාටත් කවදත් අවබෝධ වෙන්නේ. ඉතින් අපි හැමතිස්සෙම ඕනම දෙයක අන්තගාමි වෙන්න හොඳ නෑ, අගතිගාමි වෙන්න හොඳ නෑ. මම විශේෂයෙන් මතක් කරනවා මේ කාලේ ඔය අධර්මයේ පතුරන යම් යම් බලවේග හැදිලා තියෙනවා. මේ අය එක්කවත් අගතිගාමි වෙන්න එපා. අද අපි හරියට සමහර ලාවට අවාසනාවට දකින්න දෙයක් එක. දැන් ඔන්න එක්තරා සවින්නහස නමක් අපි හිතමු අභිධර්ම ප්‍රතික්ෂේප කරා කියලා කාලෙක. එතකොට උන්වහන්සේට එදා වැරදුනා. එතකොට උන්වහන්සේ පස්සේ කාලෙක ඒක හරි ආයි පිළිගන්නවා කියමු. එතකොට දැන් උන්වහන්සේට ආයි අර එදා ප්‍රතික්ෂේප කරා කියන එකට අල්ලම් බැනලා හරියන්නේ නැහැ. උන්වහන්සේ අද නිවැරදි වෙලා නම් අපිට ඕනේ ඉච්චරයි. උන්වහන්සේ අද නිවැරදි. දැන් මං කියනවා අපි පැහැදිලිවම වර්තමානයේ තියෙන සමහර අධර්මවාදීව එන පැහැදිලිවම අපිට දේශන වලින් පෙන්වන්න පුළුවන් විදිහට ධර්මයේ විකෘති කරන යම් යම් කණ්ඩායම් ගැන අපි තේරුම් අරගත්ත තැන් තියෙනවා. එහෙමයි. ඒ අය හිත හරියට ධර්මයේ තේරුම් අරගෙන ඒගොල්ලන්ගේ වැරදිච්ච පැතිත් නිවැරදි කරගෙන ඒගොල්ලෝ කතා කරනවා කියමු. තවදුරටත් අපිට ඒ අය ප්‍රතික්ෂේප කරන්න බෑ. දේශය. එහෙම ප්‍රතික්ෂේප කරනවා කියන්නේ අපි කොතනද ඉන්නේ? අග ද්වේෂයෙන් අගතියට ගියද? අගතියට ගියා. අන්තවාදී. එක ස්වාමීනාංශ නමක් මට මේ ඊපෙරද කතා කළා වරුණ. උන්නාංශේ ආරණ්‍ය වාසී ස්වාමීනාංශ නමක්ලු. නමත් කිව්වා. කියලා උන්නාංශ මට කියනවා, "හාමුදුරනේ අර මේ
ධර්මයයි කියලා තව නමක් තියෙනවා. අන්නේ කණ්ඩායමක් ඉන්නවා මෙහෙම බණ කියන යන මේ ඒගොල්ලෝ අපේ මේ අසවල් පන්සලට ආව වෙලාවේ මම තමයි ගිහිල්ලා විරුද්ධ වෙලා කතා කරේ කියලා. ඉතින් මේ මං ඔබ වහන්සේ ඒ පන්සලට වඩනවා කියලා බැනර් එකක් දැක්කා ලබන මාසේ බණකට. හාමුදුරුවනේ ඔබ වහන්සේ පුළුවන් නම් මේ එදාට ටිකක් හොඳට කියන්න කිව්වා. මොකද හේතුව කියලා දැන් මේ හාමුදුරුවෝ කියනවා උන්වහන්සේ කියපු වචනම කියන වරුණ ඒ නමත් කියලා ධර්මයයි ඔබයි අතර මේ නම අපි කිව්ව ධර්මයයි ඔබයි එකේ බණහන එවුම් කියලා ඒ බණහන එවුම් තමයි ඔය පන්සලේ ගොඩක් ඉන්නේ. ඕකුන්ට මේ කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. උන්ට පුළුවන් නම් ඔබ වහන්සේත් හොඳට කියලා දෙන්න කියලා දැන් මේ ආරණ්‍යකළු ඉන්නේ. අනේ මට දන්නේ මේ දැන් මේ වචනේ කතා කරන්නේ පුදුම තරහකින්. කියන්නේ දේශය විතර කියලා තියෙනවා. ධර්මයයි ඔබයි අහන එවුම් ඕකුන්ට තේරෙන්නේ නැහැ. මෝඩයෝ ටිකක් ගගා දැන් මේ පුදුම තරහකින්. වරුණ අපිට එතන මොනවහරි අධර්මයක් කතා වෙන ප්‍රශ්නයක් ගැන තේරුණා නම් ඒකත් එක්ක මෙහෙම ගැටීමක් ඇති වෙනවා කියන එක තුල තමන් ඉන්නේ තමනුත් සම්පූර්ණ ධර්මයෙන් පිට මෙතන. අකුසලයක් අධර්මයක්. එහෙමයි. ඕනම අකුසලයක් අධර්මයක්. වරණ මෛත්‍රිය නැති හිත අධර්මයක තියෙන්නේ. එතකොට දැන් අධර්මයක් ගැන කතා කරන්නේ කොහොමද? තමනුත් අධර්මයක නะ. මෛත්‍රිය ධර්මයක්ද අධර්මයක්ද? මෛත්‍රී ධර්මයක්. එතකොට මෛත්‍රියෙන්තර ද්වේෂය අධර්මය. ද්වේෂය අධර්මයක් නම් අපි ද්වේෂයෙන් කතා කරොත් එහෙම අධර්මවාදියෙක් ගැන. එතකොට අපි ඉන්නෙත් මොකේද? අධර්මය. අධර්මයක ඉඳලා අධර්මයක් කතා කරනකොට හිනා යන්නේ නැද්ද? හන්දද එතකොට මෙහෙම හිතුනොත් දැන් සත් චේතනාවකින් මේ මිනිසුන්ට ඇත්ත ධර්මය කියලා දෙන්නම තමයි දැන් බුදුරජාණන් වහන්සේත් ඇතැම් වෙලාවට හඳුනන්නේ දැන් ඔහොම තදින් කතා කරපු අවස්ථාවක් තිබෙනව නේද? එහෙම මේ දැන් අධර්මය වැටිලා ඉන්න භික්ෂුන් වහන්සේ නමක් ධර්මයට ගන්නට ඔය පහදා දෙන්නට තදින් කියපු අවස්ථාවක් තිබෙනව නේද? එහෙම කියලා අපිට හිතන්නට බැරි. බුදුරජාණන්සේ තදින් කියපු තැන් මම පෙන්නන්නද? එහෙමයි. අංගුත්තර නිකායේ තියෙනවා මක්කලි ගෝසාල ගැන කියනවා මහණෙනි මේ මක්කලි ගෝසාල තරම් ලෝකයාට අහිත පිණිස දුක පිණිස හේතු වෙන කෙනෙක් මම මගේ බුදුනෙතින් දකින්නේ නැහැ කියනවා. මහණෙනි මේ මක්කලි ගෝසාල හරියට කෙමනක් වගේ කියනවා. කෙමනක් වගේ කියනවා. දැන් ඔන්න නම කියලාම කියනවා කෙමනක් වගේ කියලා. නම කියලා කතා කරන්න පුළුවන්. හැබැයි මේ ඕකුන්ට මෙහෙමයි කියලා අර එහෙම මහ ද්වේෂ සහගත බුදුරජාණන් කවදාකවත් ඔන්න කාටවත් කතා කරලා නැහැ. අපි කතා කරලා තියෙනවා මේ සිත්නි පසුපේ කොටක. වරුණ ඕකුන් මෙහෙම උන්ට මේ හින ගහන්න ඕන. අපි නම් කියලා කතා කරයි. හැබැයි ඒ අපි කතා කරන්නේ බුදුරජාණන්සේ කතා කරපු ප්‍රමාණය මොකද තේරුම් අරගෙන. කිසිම ද්වේෂයක් නෑ තියෙන උපේක්ෂාව. භාග්‍යවතුන් වහන්සේට තියෙන මහා කරුණාව. ඒ කියන්නේ ද්වේෂයයි උපේක්ෂාවයි අපි හරියට හඳුනගන්න. පටල ගන්න හොඳ නැහැ. මේ භාග්‍යතුන් වහන්සේ තුළ තියෙන මහා කරුණාව උන්වහන්සේගේ වචනවල හරි ගැබ් වෙලා තියෙනවා. එහෙමයි. මේ වැරදි කරලා එන භික්ෂුවට චෝදනා කරන මෝග පුරුෂය මේක දැන් මෝග පුරුෂය කියන්නේ හිස් මිනිස්සයෝ කියන එක. ඔව්. හිස් මිනිස්සයෝ මේක පැහැදිච්ච කෙනා පහතින් හේතු වෙනවානේ. අපහදිච්ච කෙනා තව තව අපහදින්න හේතු වෙනවා. අනේ අර මිනිහා ගිහලා පහවදා හැදිලා එනකොට පින්වත් භික්ෂුව කියලා කතා කරන විදිහට බුදුරජාණන්සේ ආයේ මේ වෙනවා. දැන් අද මේ ද්වේෂයෙන් කතා කරන මිනිහා වැරදිච්ච එක හදාගත්තත් සමහර ලාවට ඒ කියන්නේ අර අධර්මයේ කියපු කෙනා හදාගත්ත කිමුකෝ. හැබැයි මේ කියපු කෙනා හැදෙන්නේ නැහැ. පිළිගන්න ලෑස්ති නැහැ. ඕකුන් කියපුව අපි දන්නවනේ. මෙහෙම කියලා තියෙනවා. ඉස්සර ඔහොම කිව්වා. මෙහෙම කියලා තියෙනවා. අර එහෙම කියලා තියෙනවා. එතකොට අන්තවාදී වෙලා. අන්තගාමී කරුණ. ඉතින් මම කියන්නේ දැන් අපි හිතමු අද අපිට ඔක පේන හොඳට අධර්මයේ කතා කරන්න කියපු එක්තරා ස්වාමීන් වහන්සේලා පෙන්නලා දෙනකොට මේගොල්ලෝ දැන් අතන අධර්මෙ තියෙනවා මෙතන අධර්මෙ තියෙනවා කියලා කියන්න ගිහිල්ලා නරක වචනින් ගැඹුරින් සැරට ඔහොම කියන්න ගිහිල්ලා අද මොකක්ද නදෙලා තියෙන්නේ මිනිස්සු කියනවා දැන් බලන්නකෝ අධර්මයේ කියනවායි කියන අය නිවිලා හැබැයි මේ ධර්මෙ පෙන්නන අය ඇවිසිලා දැන් ඉතින් එහෙනම් අපිට තේරෙනවා අපිට ඕනේ ඇවිස්සෙන්න නෙමෙයි නිවෙන්න එහෙනම් අපි අධර්මයේ තියෙන පැත්තට යන්න මොකද අවසාන ඵලයේ අපිට නිවෙන්නනේ කියලා එනිසා ඒකට ඇවිල්ලා තියෙනවා හඳුනනේ ඒකෙන් වෙන්නේ තවත් වරුණ එහෙමයි මේ තමන් ධර්මයේ තුල නැතුව ධර්මයේ අධර්මයේ පෙන්වන්න ගිහිල්ලා තවත් අධර්මයේම ෂයින් කරනවා අධර්මයේම වටිනාකම වැඩි කරනවා ඉතින් ඒකින්ද මෙතන තියාගන්න ඕන හොඳට මෛත්‍රී සහගත උපේක්ෂාව මම නම් දකින්නේ ඔය මොන කණ්ඩායම ඇතුලේ වුණත් ඕක පස්සේ හඹාගෙන යන අය දිහා අපි හිතන්න ඕනේ ඒගොල්ලෝ හොයන්නේ මොකද නිවනනේ අසවල් කණ්ඩායම එක්ක ගියත් මේ කණ්ඩායම එක්ක ගියත් මිනිස්සු ඔය ඔක්කොම මිනිස්සුන්ට ඕනේ විමුක්තිය නෙමෙයිද? එහෙමයි. ඒ නිසානේ යන්නේ. ඔය හැමෝටම විමුක්තිය ඕනේ.
හැමෝම නිවන හොයන්නේ. ඉතින් ඒ මිනිස්සයාට ඔච්චර තරහක් ගන්න දෙයක් තියනවද? ඒ මිනිස්සයා අද එතන රැවටෙන එක පිටිපස්සේ ඒ මිනිස්සයාට දෙයක් එතන හිතිච්ච හින්දානේ මේක හරි ඇති කියලා. ඒ මිනිස්සයා ආයි දවසක එක වැරදි කියලා තේරුම් ගත්තා මේක අතහරිනවා. එයාට එහෙනම් අපි අවංකව කරුණාවක් තියනවා නම් ඒකේ වැරදි බව හරියට පෙන්වලා දෙන්න පුළුවන්. වැරද්ද පෙන්වලා දෙන්න. පෙන්වලා යන්නේ ඕක. ඔව්. ඒ ධර්මයෙන් ඒ කාරණා පැහැදිලි කරන්න ඕන. ඔව්. ඒකේ තියෙන දැන් අපි කියමු සමහරව ඉන්නවා අරයා ධර්මයක් කියනවා. අරයා ධර්මයක් ගගා කෑ ගහනවා. හැබැයි මෙයාගෙන් ඇහුවොත් එමෙනා ඔහා හරි ධර්මය කියන්නේ කියලා? ඒ කියන්නේ නැහැ. ඒ කියන්නේ දන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට මෙතර නිරවුල්ව හරියට ධර්ම මාර්ගේ පෙන්වලා දෙන්නවත් අවබෝධයක් නැතුව ඇඟිල්ල දික් කරනවා අතන අධර්මෙ මෙතන අධර්මෙ ගග. මම හිතන්නේ හොඳම උදාහරණය තමයි විමුත්තායතන සූත්‍රයේ තිබෙන කාරණා පිළිබඳ දැනුම. අපි සිත්නේ තසුපේදී පටන් ගත්තේ හොඳ ක්‍රමය. අපි පාඩුවේ සූත්‍රවලින් පෙන්වලා දෙනවා ඔන්න එක එක අය පෙන්නන මේ අධර්මයේ පැත්තට ඔන්න කවුරු හරි කිව්වොත් එහෙම ඔබට සමාධිය නැතුව සෝවන් වෙන්න පුළුවන් කියලා මෙන්න තියෙන සූත්‍ර. එතකොට අපි දැන් මේ පාඩුවේ ධර්මයේ පෙන්නගෙන යනවා. මේ ධර්මයේ ඇතුළේ ඔබට පෙන්නනවා ඔය පෙන්නන අධර්ම කරුණට මෙන්න ධර්මයේ තුල උත්තරේ. කාටවත් බැනලත් නැ මොකක්වත් විවේචනය කරලත් නැ මේ මාර්ගය කියලා දෙනවා. මේ ටික තේරුම් ගන්න දවසක ඔබට පුළුවන් එක එක මේ අධර්මයේ මති මතාන්තර ප්‍රේක්ෂාවෙන් ඛණ්ඩනය කරන ක්‍රමයක් තමයි සෙන්සුරාද සිද්ධාන්ත සුවේදී අපි මේ කරන්නේ. හම්තරින් දැන් එතකොට දැන් මෙහි මේ කියපු කාරණා ධර්මය අහගෙන ඉන්න විට ධර්මයේ කියන විට සජ්ජායනා කරන විට මේ ආදී වශයෙන් මේ කියපු කාරණා එක බලනකොට මේ හැමතැනකම භාවනාවක්මද තියෙන්නේ හම්තරින් භාවනාවක් වගේ නේ අපිට පේනවා සමාජලාට එහෙම මේ හිතේ ඒකාග්‍රතාවයනේ මේ එතකොට ඇති වෙලා තිබෙන්නේ. ඔය කොච්චර දේවල්ද කියන්නේ බණ කිය කිය ඉන්න කොටත් විමසන කොටත් එතකොට ඒ පිළිබඳ අවධානය යොමු කරන විට මේ හැමතැනකම ඒකාග්‍රතාවයට කාරණා එකතු කර ගැනීමක් වගේ නේද මේ භාවනාවක් නෙවෙයි. ඒතකොට මේ හැමතැනදීම ගොඩ නැගෙන්නේ වරුණ භාවනා කියන එකේ තේරුම වඩනවා. ඔව්. සීල භාවනා කියන්නේ මොකද්ද? සීලය. සීල් වඩනවා. සමාධි භාවනා කියන්නේ? සමාධිය වඩනවා. සමාධිය වඩනවා. ප්‍රඥා භාවනා. ප්‍රඥා වඩනවා. ඉතින් මේ ඔක්කොම වඩනවා. ඉත සීලයක් රැකගෙන මිනිස්සයත් කරන්නේ භාවනාව. එහෙමයි. ඉතින් දැන් මට මතකයි අර මේ එක පත්තරයක් ආව සංගරාව ඒකේ තනිකර ප්‍රේමයක් නැති ඉන්නේ භාවනාව නම නම භාවනා ඔය ආරච්චි මහත්තයාගේ පත්තරය. එතකොට මේ අපි ආරච්චිගම ගමේ ආරච්චිලා මතක් වෙන්නේ ආදරය ගැන කතා ලියපු ආරච්චි කෙනෙක් හිටියනේ. ඉතින් මෙයාගේ භාවනා කියලා නම මට මතකයි මම එක කාලෙක භාවනා කියන සංගරාව පටන් ගන්න හිතාගෙන භාවනා කියන නම දාන්න බලනකොට තියනලු එකක්. පස්සේ තමයි හොයලා බලන්නේ මොකද්ද භාවනා කියන සංගරාව කියලා. තියනවනේ තනිකර ආදරේ. ආදර වැඩිම. ඒ එතකොට වඩනවනේ භාවනා කියන්නේ. ඉතින් ආදරේ වඩනවා. රාග භාවනා. ඒ කියන්නේ රාගේ වඩනවා. ද්වේෂ භාවනා. ද්වේෂ වඩනවා. භාවනා කියන්නේ වඩනවා කියන එක. ඉතින් මේ හැමතැනම චිත්ත විමුක්තියක් සඳහා වැඩිල්ලක් තියෙනවා. ඒක ඔක්කොම භාවනා. හැබැයි අද මිනිස්සුන්ට භාවනා කියන වචනේ කියනකොටම මතක් වෙන්නේ පලක් බැඳගෙන පලක් බැඳගෙන අත් දෙක මට පේන ඔබවන්ස දැන් වැඩි නේද S2 පියාගෙන අර ඒ ඉන්න එක තමයි මිනිසුන් භාවනා කියන්නේ. ඉතින් අපි කිව්වොත් එහෙම බණහන දනත් භාවනාව. බණ කියන එකත් භාවනාවක්. බණ කියන දනත් භාවනාවක් කියලා මිනිසුන් කියලා ඇඳෙන ප්‍රතිරූපය අරක. ඉතින් භාවනා කියන ප්‍රතිරූපය වෙනස්ව භාගයට අරගෙන තියෙන හින්දා අපි ඕක කියන්නේ නැත්තේ. නැත්තම් ඉතින් ඇත්තටම භාවනාව කරන හැමතැනම තියෙනවා. හොඳයි සවනස දැන් අර ඔබවහන්සේ තවතැනක කාරණාවක් පැහැදිලි කළා ඔහෙදීම ධර්මයේ වචනවල අර්ථය විමසා බලන එක ගැන. බොහෝ මේ උදාහරණත් අරගෙන ඔබවහන්සේ සීපත් කළා. දැන් වචන බොහෝ වෙලාවට අපි අර්ථය අවබෝධ කර ගැනීම පිණිස සිංහලයට ගන්න එපේ. සිංහල අර්ථය දැනගන්න එපේ. සිංහලයට ගැනීම තුළ ඇතැම් වෙලාවට අපේ හාමුදුරනේ හරි අර්ථය නොගත්තොත් විවිධ ආකාරයෙන් අර්ථ කිහිපයක් තියෙන සමහර වචන වලට සිංහල අර්ථය. එතකොට ඒ හරි අර්ථය ගැනන හරි වචනය නොගත්තොත් එහෙම අනර්ථයක් පිණිස හේතු වෙන්නේ නැද්ද? ඔය ඔබ වහන්සේ කිව්ව ආකාරයට විමසා බැලීමේදී එය නැවත නැවත සිහිපත් කිරීමේදී ඒ කාරණා වලට යොමු වීමෙන් දැන් ඇතැම් වෙලාවට දැන් අපි පහුගිය දවස්වල මේ උපසර්ග කියන්නේ විවිධාකාරයෙන් අර්ථ නිරුක්ති මේවා මේ වෙන් කරලා පැහැදිලි කරපු තැන් තියෙනවා. එතකොට අනර්ථය පිණිස හේතු වෙන්නේ නැහැ. අර්ථය වෙනස් වෙච්ච ගමන් වරුණ සම්පූර්ණ තමන් ඊගෙන දැකින දැක්මම වෙනස් වෙනවා කියන එක ඕන භාෂාවක උදාහරණ තියෙනවා. ඕනම භාෂාවක්. ඉතින් එතකොට අදාළ අර්ථය තේරුම් අරගන්න එකේ වැරද්දක් තමයි දැන් අදත් අපිට සමහර වෙලාවට කොටස් දෙකක් බෙදලා ඉන්නවා. අනිච්ච කියනකොට මෙතන ච මහ ප්‍රාණ ච කරගත්ත පිරිස අනිච්ච කියලා ඉච්ච කියන්නේ ආශාව කියලා මෙතන අලුත් අර්ථයක් හදාගෙන කතා කරනවා. එතකොට ඒ ඇත්තෝ අනිත් අයට වැරදිලා කියලා කියනවා. මෙතෙක් ඒක මේ ආපු ක්‍රමයේ පිළිගත් අය මේ අලුතෙන් මේක හදපු අයට වැරදිලා කියලා කියනවා. දැන් දෙගොල්ලම ඔය ඉච්ඡ කතාවට හරි වාද බේද තර්ක යනවා.
ඉතින් මේ වචනයක අර්ථයක් වරද්දගත්තොත් එහෙම මුළු ධර්ම මාර්ගෙම වරදිනවා කියලා පෙන්නපු සූත්‍රකුත් තියෙනවා සංවිතනිකායේ 5:1. එහෙමයි. මග්ග සංයුත්තේ. මේ මාර්ගයේ වචනයක් හරි වැරදුනොත් එහෙම මුළු මාර්ගෙම වැරදුනා වෙනවා කියලා. ඒක නිසා වචන වරද්ද ගන්න හොඳ නෑ. වචනේ තුල නිවනක් හොයන්න බෑ. ඔව්. අර්ථයට හැබැයි හේතුව. හැබැයි අර්ථයට සම්පූර්ණ හානියක් වෙනවා. වචනේ අර්ථ වෙනස් වෙච්ච ගමන්. දැන් ඒකට මේ විමුක්තායතන සූත්‍රයේ මේ ගලපල බැලුවොත් එම හතරවෙනි කාරණාවට ඒක හේතුවක් වෙයිද? වරුණ දැන් ඕක හැම කාරණාවටම අදාළයි. මොකද හේතුව ධර්ම දේශනා කරන එකෙදිත් අර්ථය හරියට අවබෝධ වෙලා සමාධිය වැඩෙන්න අර්ථ අවබෝධයට බලපානවනේ. වචන වෙනස් වුණොත් දැන් සෝත කියන කොට අපි දැන් ඒකේ අර්ථ කිහිපයක් තිබෙනවා. සැඩ පහර කියලා තියෙන අනේ වගේ අර්ථ තියෙනවා. සෝත කියන අර්ථයට අර්ථ තියෙනවා. ඒකට සෝතාපන්න කියන කොට ඒකේ හරි අර්ථ ගන්න ඕනේ. ඉතින් ඒ අන්න එක තමයි. ඔතෙන්දී වරුණ සමහර වෙලාවට අපිට පේනවා මේ වර්තමානයේ තර්ක කරන සමහරු කියන දේක් තමයි පාලි වලට අකුරු නැහැ කියලා. භාෂාව ඇත්තටම පාලි කියන භාෂාවේ සිංහලය පාලි ලියන්නේ පාලි කියලාම තමයි. සිංහල අකුරු පායන්නයි ලියන්නයි. අපි සිංහල අකුරු පාවිච්චි කරනවා නේ. ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරනවා. තායි අය තායි අකුරු පාවිච්චි කරනවා. බුරුම අය බුරුම අකුරු පාවිච්චි කරනවා. හැබැයි වචනේ එකයි. දැන් අපිට ඉංග්‍රීසි ලියන්න ඕන වුණොත් එහෙම සිංග්ලිෂ් විදියට සිංහල අකුරෙන් ඉංග්‍රීසි ලියන්නේ නැහැ. ඉංග්‍රීසි වලට ඉංග්‍රීසි අකුරු තියෙනවා. ඉංග්ලිෂ් වලින් එන වචන ටික ඉංග්ලිෂ් වලින්ම ලියන්න අකුරු තියෙනවා නේ. හැම භාෂාවකටම මේ ව්‍යවහාරිකව තියෙන හැම භාෂාවකටම වචනයක් තියෙනවා. ඒගොල්ලන්ගේ භාෂාවට අනන්නේ අක්ෂර තියෙනවා. අක්ෂර දැන් පාලියට අන්න එහෙම අක්ෂරයක් නෑ. අක්ෂර නැතුව තමන් තමන්ගේ තියෙන තමන්ට හුරු වෙච්ච අක්ෂර තමයි පාවිච්චි කරන්නේ. අකුරු ඔන්න ඕකත් එක්ක මේ අකුරු වල වැරදීමක් හැටියට කතා කරනවා. මේ අනිච්ච එකේ ච වචනේ ප්‍රශ්නේ අනිච්ච කියලා. වරුණ අපි හරි ඒ අය කියන කාරණාව ඇත්ත නැත්ත හිතන එක පැත්තකින් තියලා අපි බලමු කවුද මේ අකුරු ටික ලිව්වේ කියලා. ඒක හොයාගන්න එපා. දැන් මේ තියෙන සිංහල අක්ෂර ටික පාවිච්චි කරලා පාලි බුදුවදන් ටික සූත්‍ර විනය මේවා ටික කවුද ලිව්වේ? ලියපු කෙනෙක් ඉන්නවනේ. ලිව්වේ මාතලේ අලු විහාරයේදීනේ. ඔව්. ග්‍රන්ථාරූඪ කරලා. එතකොට වරුණ ඒ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කරපුවා ටිකනේ එහෙම්මම බොහොම මේ බුරුම පොතුයි සියල්ලම අධීක්ෂණය කරලා මේ මුද්‍රිත ග්‍රන්ථවලට ගත්තේ 2500 බුද්ධ ජයන්තියේදී. ඔව් ත්‍රිපිටක පොත් වහන්සේලා විදිහට. ඒක ගත්තේ අර පුස්කොළ පොත්වල ටිකනේ. එහෙමයි. එතකොට වරුණ ඒ ටික මෙතෙන්ට ගත්තට පස්සේ මේ ග්‍රන්ථවල තියෙන ටික වර්තමානයේ පුනර්මුද්‍රණය කරන්නේ ඒකම ස්කෑන් කරලා. එහෙමයි. හරිද? එක එක්කෙනාට හිතන අකුරු දාන්න බෑ. දැන් එතකොට එහෙනම් පුස්කොළ පොත්වල කවුද ලිව්වේ? මාතලේ අලු විහාරයේදී කවුද මේක ලිව්වේ? රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේලා එතකොට ලියන්නේ එක තැනක මහප්‍රාණ ච තියෙන ඉච්ච කියලා වචන ආසාවට ලියනවනම් කැමැත්තට ආසාව කියන අර්ථයට ඉච්ච කියලා ලියනවනම් අනිච්ච කියනකොට මහප්‍රාණ ච නැතුව ලියනවනම් කවුද එතකොට මේක එහෙම ලිව්වේ? රහතුන්නේ. රහතුන්ට එතකොට ච දෙකම දෙතැනක පාවිච්චි වෙද්දී අනිච්චං කියනකොට මහප්‍රාණ ච නොදැම්මේ රහතුන්. දැන් රහතුන් කියන්නේ එතකොට අනිච්ච අවබෝධ කරපු නැති අයද අවබෝධ කරපු අයද? අවබෝධ කරලා නිදහස් වෙච්ච අයද මේ අකුර තෝරන්නේ? එහෙම වරදින්න විදියක් නැහැ. ඒකට අපිට අර්ච දාන්න බෑනේ. අපිට හිතෙනේ එහෙමයි. මේක අකුරු නැ භාෂාවට කියලා කෙනෙක් කියනවනම් ඇත්ත. අකුරු නැ. හැබැයි මේ අකුරු ටික දැම්මේ කවුද? අවබෝධ කරපු රහතුන්. ඔන්න රහතුන්ගෙන් අහගෙන ඇවිල්ලා පෘතජ්ජනයෝ ටිකක් අකුරු ටික ලිව්වනම් ඔය ප්‍රශ්නේ බලපානවා. වාසනාවකට මේක ඉස්සෙල්ලම අකුරු සිංහල අක්ෂර ටික මෙතෙන්ට දැම්මේ රහතුන්. ඒ නිසා ඒ රහතුන් නිකන් නෙමෙයි වරුණ. අවුරුදු 12ක බැමිණිතියාසායේ කාලේ ඒ බැමිණිතියාවේ තිබිච්ච ප්‍රශ්නෙට ඉන්දියාවට වැඩම කරන්න නැවක් හම්බෙලා රහතුන් වෙරළට වැඩම කරලා ඉන්දියාවට වඩින්න උන්වහන්සේලා සියලු දෙනා වහන්සේම තීරණය කළා. අපි ඔක්කොම එහි ගිහිල්ලා එහිදී වෙනයි ප්‍රශ්නයක් ආවොත් එහෙම කවුද දන්නේ? කවුරු හරි ඔක්කොම ඇවිල්ලා ආයුධ ගෙනල්ලා ලේ හැරලා සම්පූර්ණ පිරිනිවන් පාන්න කොම රහතුන්ගේ ජීවිත නාස්ති කරලා දැම්මොත්. ඉතින් උන්වහන්සේලා බැලුවා මොන ප්‍රශ්න එනවද කොහෙද? එකට ඉන්න හොඳ නැහැ. අපි බෙදෙමු කියලා. බෙදෙමු කියන්නේ දැන් මිනිසු බෙදෙනවා වගේ මේ අර දෙපැත්තකට නෙමෙයි. සමගිය බෙදෙනවා නෙමෙයි. තැන් දෙකකට යනවා. තැන් දෙකකට එක රහතන් වහන්සේලා කොටසක් ඉන්දියාවට වැඩි අනිත් රහතන් වහන්සේලා හැමම වැල්ලිම වැතිරුණා වඩින්න නැතුව. වැටේ ජීවිතේ තියෙන ආසාවට වැඩිය මේ තිබ්බේ ධර්මයේ රැකගෙන. ධර්මයේ රැකගෙන වැටකේ ඉස්මුල්ඳගෙන වෙරළ හිටියා. එහෙමයි. එතකොට වරුණ මොකද අතනදී හිතුවේ?
සියලු දෙනා වහන්සේලාගේ ජීවිත තොරකොළොත් එහෙම කටපාඩමින් අරන්ගෙන ධර්ම එහෙම අතුරුදහන් වෙනවානේ. මේ මේ හේතුවෙන් දෙකට බෙදිලා වැටකේස් මොල්ද වල්ද වැල්ලෙ වැතිරලා හිටියා. පස්සේ බැමිනිකියාසාය වරුණාම මේ දෙනම දෙගොල්ලම වහන්සේලකට එකතු වුණා. එකතු වෙලා හරිම පුදුම වැඩක් කරනවා වරුණ. මේක වචනෙන් වචනේ වචනෙන් වචනේ බැලුවා. එහෙ හිටපු රහතුන්ගේ මෙහෙ හිටපු රහතුන්ගේ එක අකුරක් හරි කොතන හරි වෙනස් වෙලාද කියලා. එන එතනදි වෙනස් වෙන්න ඕන. බලන්න ඒ තරම් සුපරීක්ෂාකාරී. රහතුන්ට වරදින්නේ නැ මේ ධර්මයට තියෙන ආදරේ ශ්‍රද්ධාවත් එක්ක මේක රකින්න. අපිට සාසනේ රකින්න ආදරයක් මෙච්චර තියෙනවනම් රහතුන්ට කොහොමද වරුණ? එහෙමයි. එතකොට කටපාඩමින් ගේනකොට වෙනස් වුණා කියන අයට උත්තරයක් තමයි ඕක. උන්වහන්සේලා මේ එකට එකතු වෙලත් අකුර අකුර ගලපලා බැලුවනම් මේ අවුරුදු 2000 ගාන ගෙනාවේ එහෙමයි. මේක පෘතග්ජනයෝ ගෙනාවනම් වෙනස් වුණා කියත හැකි. තමන්ගේ හිතන මත එකතු කරනවා එහෙම වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි මේ සියලු දෙනා එක අවබෝධයකින් නැත්තු. ඒ අවබෝධය තුල ඉඳලා උන්වහන්සේලාම ලියපු අකුරු ටිකට අපිට අභියෝග කරන්න බැහැ නිසා මං කියන්නේ වර්තමානයේ අකුරු පටල ගැනීමල පැත්තක තියලා මෙන්න මේ ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොත් වහන්සේලා තියෙනවා. බුද්ධ ජයන්ති පොත් වහන්සේලා. එහෙමයි. අන්නේ බුද්ධ ජයන්ති පොත් වහන්සේලා තුල පුස්කොළ පොත්වලින්ම ගත්තු එදා උන්වහන්සේලා මේ මුද්‍රිත ග්‍රන්ථයේට පුස්කොළ පොතෙන්ම ගත්ත අක්ෂර ටිකට අපිට අභියෝග කර කර ඉන්නක පැත්තකින් තියලා මේක අවබෝධ කරගන්න ගත්තනම් හරි. මෙතන ධර්මයේ අර්ථය හරිම පැහැදිලිව කිසිම ගැටලුවක් නැතුව හොඳින් අවබෝධ කරගන්න. ඒ සිංහල අර්ථයත් එලෙසින්ම හඳුනගන්න පුළුවන් ද? සිංහල අර්ථයක එක්කිනා ලියන්නේ මේ රහත්තුන් නෙමෙයිනේ. සිංහල අර්ථය ලියන්නේ. අතුවාවේ එනකොට. ඔව්. එතකොට දැන් මෙතන සිංහල අර්ථය ලියපු උත්තමයන් වහන්සේලා ලොකු කැපවීමක් කරලා එක ලියලා තියෙනවා. නමුත් වරුණ මේ සිංහල අර්ථවල අද වෙනකොට පරිවර්තන අර්ථ දුන්න තැන් ගොඩක් තියෙනවා. අටුවෙන් පස්සේ ටීකාව එහෙමම අත්පහුණා. ඔව් ඒකත් එහෙම මං කියන ත්‍රිපිටක පිළේට අර්ථ දෙනකොට සිංහල තේරුම දෙන්නේ. මේක පරිවර්තන. ඔව්. සිංහල පරිවර්තන කීයක් අද ලංකාවේ තියෙනවද? ත්‍රිපිටකයේ පරිවර්තනය කළ එක එක මැදිස්ථාන වලින් දැන් එතකොට ඒ අර්ථය තේරුම් ගන්න හැමෝටම දැන් සිංහල පරිවර්තන තමයි අපිට පිටිහිටකට තියෙන්නේ. සිංහල පරිවර්තන සමහර වෙලාවට වරුණ එක එක ස්වාමීන් වහන්සේලා එක එක විදිහට විස්තර කරපු හැ නිරුක්ති ත්‍රිපිටකයෙන්ම ගන්න පුළුවන්. දැන් මම හොඳට දැක්ක දෙයක් තමයි සමහර ලාවට මානසිකාර කියලා තියෙනවා. අර එක වචනයකට සමන්නාහාර කියලා තියෙන පාලි වචනයකට මේ ත්‍රිපිටක පොත්වල සිංහල පරිවර්තනයේදී මානසිකාර කියලා දීලා. කටුකුරුඳ ඥානানন্দ කියන උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ අපි පහුගිය කාලේ ගෞරවයෙන් සිහිපත් කළා. උන්වහන්සේ අපවත් වුණා. එහෙමයි. උන්වහන්සේ මාත් එක්ක දවසක් ඔය ගැන සාකච්ඡා කරනකොට මේ උන්වහන්සේ මට මතක් කළා මේ මානසිකාර කියන වචනේ උතෙන්ද වැරදි. දැන් මේ සිංහල අර්ථයට ඔන්න මානසිකාර දීලා. දැන් ලියන කෙනාට හිතෙච්ච අර්ථෙනේ. ඔව්. හාමුදුරු මට හොඳ ක්‍රමයක් පෙන්වලා දුන්නා. ඒවට අර්ථය හොයාගන්න ත්‍රිපිටකයේ ඇතුළෙම. මම හිතන්නේ මේ වැදගත්ම දේ ඔය කියන්නේ. ඔව්. ඒක තමයි අවශ්‍ය දේ. ඇතුළෙම අර්ථය හොයාගන්න ක්‍රමයක් පෙන්වලා දුන්නා. දැන් මට කියව බලන්න මානසිකාර කියලා පාලි වචනයකුත් තියෙනවා. තියෙද්දි මොකටද මේ සමන්නාහාර කියන එකට අපි සිංහලෙන් මානසිකාර කියලා දෙනවා නම් මානසිකාර කියලා පාලි වචනෙම එතෙන්දි පාවිච්චි කරන්න තිබෙනේ පාලි පැත්තට. එහෙමයි. සමන්නාහාර කියලා වෙන එකක් පාවිච්චි කරන්න මොකටද? එහෙමයි. ඒතර මේකේ වෙන අර්ථයක් තියෙන බෑ ඊට වඩා. ඉතින් උන්වහන්සේ මට කිව්වා ඔය සමන්නාහාර කියන වචනේ ත්‍රිපිටකයේ තව තියෙන තැන් තියෙනවා. ඒකට උන්වහන්සේ හොඳ අර්ථයක් මට මේ සූත්‍රය ඇවිල්ලා මේ මහා හත්තිපදෝපම සූත්‍රය. එහෙමයි. ඕකේ තමයි සමන්නාහාර කියන වචනේට සිංහල අර්ථවල මානසිකාර දීලා තියෙන්නේ. ඕක සිංහල පරිවර්තන තියෙන බුද්ධ ජයන්ති පොත්වලත් මානසිකාර තියෙනවා. මහමෙවනා පරිවර්තන වල හැම පරිවර්තනයකම මානසිකාර කියන වචනේ දීලා තිනවා සමන්නාහාර කියන වචනෙට. වරණ මේ කටුකුරුද ඥානানন্দ සනස මට කිව්වා බලන්න ගෝතම චංකි සූත්‍රේ මජ්ක්‍ධිම නිකායේ. එතන තියෙනවා චංකි කියලා තරුණයෙක් ඇවිල්ලා කතා කරනවා භාග්‍යතුන් වහන්සේත් එක්ක බොහොම අපූරු සංවාදයක්. ධර්ම සාකච්ඡාවක් යනවා. එතන චංකි පිරිස අතර ඉන්නකොට බුදුරජාණන් වහන්සේට චංකිව සමන්නාහාර වුණා කියනවා. චංකිව සමන්නාහාර වෙලා කොහොමද මෙයා අවබෝධ කරන්න ඉන්න කෙනා මෙතන කියලා. පිරිසක් අතරේ කෙනෙක්ව අවබෝධ කරන්න ඉන්න කෙනාව සමන්නාහාර වුණා කියන්නේ මොකද්ද? අවධානයට ලක් වෙනවා කියන එක. සියලු දෙනා අතර චංකිව අවධානයට ලක් වෙනවා භාග්‍යතුන් වහන්සේට. ඒක සරලව හිතනකොට අසමාරලින්න මානසිකාර කරලා කියන. මානසිකාර කිරිල්ලකට කලින් වැඩන්නේ මේ. ඔව්. නේ? දැන් අවධානයට ලක් වුණාට පස්සේ තමයි මානසිකාර කරනවා නම් කරන්නේ. ඒ කියන්නේ මානසිකාරය කියන එකේ අර්ථය හරියට හඳුනගෙන නැහැ මුලින්ම. නෑ. මානසිකාර කියන එකට කලින් එකක් නෙමෙයි. ඔව් ඒක තමයි. සමන්නාහාර කියන්නේ. ඔය කියන්නේ ඔය මානසිකාරය කියලා කියන අය මානසිකාර කියන අර්ථය හරියට හඳුනගෙන නැති ප්‍රශ්නයක් තියෙනවා. නෑ ඔය කියන්නේ
තමන්ට සරලව හිතච්චාර්ථය. ඉතින් ඔන්න උදාහරණයක්. එකක් මම මේ කිව්වේ. එක උදාහරණේ තමයි සිංහලෙන් පරිවර්තන දෙන්න ගියාම තමන්ට හිතෙන අර්ථය දෙන්න පුළුවන්. හැබැයි සමහර විට ඊට වඩා අර්ථයක් හිතන තියෙන්න පුළුවන්. හඳුනන අවසර දැන් මම නොදැනුවත්කම නිසා ඔබ වහන්සේගෙන් දැනගන්න දැන් විඥානීය කියන එකට අර්ථ කිහිපයක් එහෙම තියෙනවාද? එතකොට ඒ එකම විඥානීය වෙනස් වී විඥානීය කියන හඳුනගන්නේ කොහොමද? විඥානේ කොතනත් විඥානෙම තමයි වරුණ. විඥානේ කියන එකට දැන් සමහරු කියනවා පටිසමුප්පාද විඥාන කියන්නේ මේ ඇස් චක්කු සෝත ගාන ජීවහා මේ ආදි විඥාන නෙමෙයි කියලා. එතන තියෙන්නේ පටිසන්ධි විඥානයක් කියලා මේ පටිසමුප්පාදේ මේ විඥාන පත්‍යනාම රූපං කියන තැනට අර්ථ දෙනවා. එතකොට එතෙන්දී සංයතනිකායේ දෙකේ වරුණ විභංග සූත්‍රේ පටිසමුප්පාදේ විග්‍රහ කරලා බුදුරජාණන්ස වචනෙන් වචන විග්‍රහ කරන සූත්‍ර තියෙනවනේ. ඔය හොඳට මතක තියාගන්න ගොඩාක් සූත්‍රවල අවශ්‍ය වචන විභංග කියලා සූත්‍ර තියෙනවා. ඒ කියන්නේ අර වචනේට විග්‍රහ කරන උත්තර තියෙනවා භාග්‍යතුන් වහන්සේම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේද පටිසමුප්පාදේද මේ හැම එකක්ම විභංග සූත්‍ර තියෙනවා. එතකොට හඳුනගන්න පුළුවන්. විභංග කියන්නේ විග්‍රහ කරන. උන්වහන්සේම විග්‍රහ කරනවා මේකේ අර්ථය මොකද්ද කියලා. ඉතින් එක එක්කෙනා එතකොට තමන්ගේ අර්ථ නැතුව අතනින් ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ වචනේ. එතකොට දැන් බලන්න පටිසමුපාද විඥාන විග්‍රහ කරනකොට බුදුරජාණන් සෙ පෙන්නනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. පටිසමුපාදේ සංකාරපච්චය විඥානං කියන තැන විඥාන විස්තර කරනවා. කොහෙද තියෙන සංවිතනිකාය දෙකේ? ඒ කියන්නේ සංවිතනිකායේ තියෙන අභිසමය සංයුක්තේ විභංග සූත්‍රය තියෙන්නේ. එතකොට වරුණ එතෙන්දී විඥානය කියන්නේ විජානාතීතිකෝ තස්මා විඥානන්ති උච්චති. වෙන් කරලා විශේෂයෙන් දැනගන්නවා කියන එක. මේ ඇහැට පේන රූපේ අවධානය යොමු වෙලා යම් රූපයකට ඒ රූපේ අවධානය යොමු වෙලා සියලු රූප අතරේ යම් රූපයක් වෙන් කරලා දැනගන්නවා. සමන්නාහාර වෙනවා කියන්නේ උන්නෝක. අවධානය යොමු වෙනවා. මානසිකාර වෙන්නේ ඊට පස්සේ. ඒකට කලින් කතාවක් මේ එකපාර්ට්ම ફોකස් වෙනවා. ඔව්. දැන් අපි කැමරාවල කතා කරනවානේ ફોකස් කරගන්නවා. ඔබ්ජෙක්ට් එක වෙනම ફોකස් කරලා ගන්න. ෆ්‍රේම් එක හදාගන්න. ඔව්. අදාළ තමන්ගේ ඔබ්ජෙක්ට් එකක් ගන්නවානේ. ඔව්. ඔන්න ඔය ඔබ්ජෙක්ට් එකක් ගැනිල්ලක් තමයි මෙතන විඥානදී සිද්ධ වෙන්නේ අවධානය යොමු වෙනවා. එතකොට දැන් ඕක ගැන මේ බොහොම විස්තරාත්මකව අපි බොහෝ කතා කරලා තියෙනවා. ඒ අවධානය යොමු වෙච්ච දේ දෙයක් කරගෙන අපි හිතමු පේන්න තියෙන සියලු දේවල් අතර මල්වත්තක ඉන්නවා කියමුකෝ. මල්වත්තේ මෙයාට පේන මලක් දිහා බලන් ඉන්න මොහොතේ එයාට ඒ මලත් එක්ක ඒ මොහොතේම ලෝකෙ හටගන්නේ. ඒ කියන්නේ එයා දකින්න මේ මලත් එක්ක තමයි මානසිකාර වෙන්නේ. දැන් මනෝමය හටගන්න, විදීම හටගන්න, සංඥා හටගන්න, සංකාර හටගන්න ඔකෝම අර අවධානය යොමු වෙච්ච මලත් එක්ක. අර වාහනයක් ගන්න යනකොට ඒ වාහනේ දැක්කහම කොහෙ ගියත් පේන්නේ ඒක වගේ. ඔව් දැන් ඒක හැම දෙයකම බලන්නකෝ පරිවර්තනවලදී මොන ඕන දෙයක් කතා කරන්නේ. හැබැයි මූලික බුද්ධ වචනේ තියෙනනේ පාලිය ඒක වරද්දලා නැහැ. ඒක බුද්ධ ජයන්ති පොත්වල තියෙන එක දැනට වරද්දන්න උත්සාහයක් තියෙනවා. මොකද අපිට ආරංචියක් තියෙනවා මේවා පරිගණක අක්ෂර වලින් ආපහු මේ කියන්නේ ටයිප් කරන්න. ඔව්. එහෙම ගියොත් එහෙම ඔන්න Tamanට ඕන අකුරු ගහගන්න පුළුවන්. එතන එක එක්කෙනා මේ පහසු උදෙසා තමන්ට පුළුවන් අකුරු දානවනේ. එහෙමයි. එතකොට අන්න ඒ වගේ ත්‍රිපිටකේත් අක්ෂරගත කරන්න ගිහිල්ලා අන්තිමට ඕවා තමන්ට හිතෙන විදිහට අකුරු මාරු කරන්න පුළුවන්. දැනට එහෙම වෙලා නැහැ. වාසනාවකට ඇකිලා තියෙනවා. ස්කෑන් කරගෙන ඉන්නේ මේ ඒ පිටුව එහෙමම. ඔව්. ඒක පරිස්සමට පාවිච්චි කරලා තියෙනවා. මං කියන්නේ මෙච්චරයි. දැන් අර්ථය අවබෝධ වෙන්න හොඳට ශ්‍රද්ධාවෙන් ධර්මය කියලා දෙන සයින්හන්සලා ඉන්නවා. ඒ ශ්‍රද්ධාවෙන් ධර්මය කියලා දෙන සයින්හන්සලා ඒක හරියට තේරුම් අරගෙන කියලා දෙනවනම් මම ওই බවුන් පැලැස්ස පටන් ගන්නෙත් අපි නේවාසිකව දවස් 3ක පුහුණුවක වෙනමම කියන්නේ භාවනාවට එන්න කලින් දවස් 3ක පුහුණුවක වෙනමම මේ මාර්ගේ මොකද්ද කරන්න ඕනේ කියලා निराවුල් තේරුම් කරලා දීමක් කරනවා අපි. ඒක කියලා සම්පූර්ණ මාර්ගය ගැන හරි අවබෝධයක් ඇති වෙච්ච කෙනෙක් හැටියට තමයි වරුණ එයින් එහාට මේකේ පුහුණුවට එන්නේ. පරයාප්තිය හරියට දන්නේ නැත්නම් ප්‍රතිපත්තියට එන්න බෑ ඇත්තටම. අද ප්‍රතිපත්තියකට එන්න බැරි වෙලා තියෙන පරයාප්තිය දන්නේ නැති හින්දා. අපි මේ කොටම කලින් පරයාප්තිය හරියට ආරක්ෂා කරගන්න ඕනේ. ඒකට තමයි මේ ත්‍රිපිටකයේ පවා රකින්නේ. අද ඔය විභජ්‍යවාද කියලා මේ අපේ පටන් ගත්ත ඔය ධර්මයේ තේරුම් කරලා දෙන්න වැඩපිළිවෙල. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පිරිස උන්වහන්සේලාත් සමහරලාවට මේ ගැඹුරු ධර්මයේ හොඳට තේරුම් කරලා දෙන්න උත්සාහ කරලා තියෙනවා. මිනිස්සු අවාසනාව කියන්නේ ඒ දේශන විමසන්නේ. ඔව්. ඒක තේරුම් ගන්න ගත්තනම් කෙනෙකුට අනම්මනම් වලට රැවටෙන්න ඕනේ. මම දැන් එක උදාහරණයක් කියන. සමහරවිට මාර්ගඵල දෙනවනේ. සෝවාන්, මෙයා සකදාගාමි,
දැන් ඔයා නගමි දැන් අපි කියමු වරුණ කියනවා හාමුදුරනේ මට භාවනා කරගෙන ඉදී එළියක් පේනවා කියනවා. දැන් මගේ වැඩසටහනකට ඇවිල්ලා වරුණ කියනවා මට එළියක් පේනවා කියලා. මම වරුණට කියනවා වරුණ එහෙනම් දැන් ඔබ සෝවාන් කියලා. හරි. එතකොට දැන් එහෙම මාර්ගඵල දෙන අය ඉන්නවනේ දැන්. ධ්‍යාන දෙනවා මාර්ගඵල දෙනවා. වරුණ මාර්ගඵල ලාභියෙකුට ඇත්තටම එහෙම දෙන්න ඕනේ නැහැ. තමන්ට වැටෙනවද? එහෙම දෙන්න අවශ්‍ය නැහැ. දැන් වරුණ හිතන්න අපි දැන් මැදිරිය ඉන්නවා නම් මේ වෙලාවේ මේක net fm එකේ මැදිරිය කියලා මන් දන්නේ නැද්ද? එතකොට දැන් මම හොඳටම ආවෙම net fm එකේ මැදිරියට නะ. මැදිරිය මොකද්ද කියලා ඔක්කොම දැනගෙන මේ net එකේ මැදිරිය කියලා හරියටම ප්‍රත්‍යක්ෂව දැන් දැනගෙන මැදිරිය ඉන්නකොට දැම්මට කවුරුවත් ඇවිල්ලා කියන්න ඕනේ නැ මේ net fm එකේ මැදිරිය කියලා. මම දැන් මැදිරිය හොඳටම දන්න මැදිරිය දැන් හොඳටම මේ බබන ටික කියන් ඉන්නකොට ඉවර වෙලා එකපාරට මෙන්න මේක වැඩ කරන මිනිස්සෙක් ඇවිල්ලා හම්ඳුරනේ ඔබ වහන්සේ ඉන්නේ මේ net fm එකේ මැදිරිය. ඒ කියන්නේ කෙනාට එතකොට මානසික ප්‍රශ්නයක් මට කියන්න ඕනේ නැනේ මේක net fm එකේ මැදිරිය කියලා. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා සෝ ඇස් අරන් එයා එතෙන්ට ආපු කෙනේ. එයාට අමුතුවෙන් තව කෙනෙක් කියන්න ඕනේ නැහැ ඔබ සෝතාපන්නයි කියලා. සෝතාප කවදාකවත් මාර්ගඵලලාභියෙකුට තව කෙනෙක් විසින් කියන්න අවශ්‍ය නැහැ. එහෙම කියන තත්ත්වයක මාර්ගඵල ලැබිලක් කියලා කියන්නේ. හොඳයි අපිට මං හිතන්නේ මේ ඇසුරේ කතා කරන්නට අර මේ ඔබ වහන්සේගේ වගේ විභජ්‍ය දේශනා තියෙනවා වගේ මේ වගේ දිගට කතා කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට ටිකක් අපිටම අවබෝධ කරගන්න පුළුවන් අනේ නම් අපි හරි මාර්ගයන්න මේ ක්‍රම අනුගමනය කළ යුතුයි නේද? ඒ කියන්නේ අපිට ත්‍රිපිටක පොත් වහන්සේ තුලින්ම නිවැරදි වෙන ඉඩකඩක් තියෙනව නේද? මං හිතන්නේ මේක තමයි හැමතැනම සමාජගත වෙලා හරියට නැත්තේ තාම. මොකද මේ තුලම නිවැරදි වෙන්න ක්‍රමයක් හරි හැටි පහසුවක් හඳුනා ගන්නට නොහැකි වෙලා දැන් මාර්ලාට තියෙනවා. හැබැයි හඳුනගත්තේ නැත්නම් ඒ සඳහා යොමු වෙන්නට ක්‍රමයේ කියලා දීලා නැත්නම් ඕනෑම කෙනෙකුට රවට්ටන්නට පුළුවන් ඒ නිසා ඔබ වහන්සේ මේ කරන විග්‍රහයත් එක්ක මේ පැහැදිලි කිරීමත් එක්ක ඒ මග නිරත වුණා නම් එහෙනම් මං හිතන්නේ තව සරණක් හොයාගෙන යන්න ඕනේ නැහැ. අන්තවාදීව අන්තගාමීව තව ස්වාමින්වහන්සේ සරණ යන තරමට අපි මේ කියන්නේ ඒ ස්වාමින්වහන්සේගෙන් තමයි හරි දේ ලැබෙන්න ඕන කියලා අන්තගාමී සරණ යාමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ අපිට නියම ආකාරයෙන් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. මං හිතන්නේ ඊට හොඳම අවස්ථාවක් උදා වේවි ඉදිරියේදී විශේෂයෙන්ම මේ බවුන් පැලස් ඇසුරේ ධර්මය ඔබ වහන්සේගේ අදහස නෙමෙයි ධර්මයේ ඔබ වහන්සේ හරි හැටි ත්‍රිපිටක පොත් වහන්සේ ඇසුරෙන්ම පහදලා දෙනනි සබවුන් පැලස් කොහොමද අපි හඳුනන්නේ මේ වන විල තත්ත්වේ අපි අවසාන වශයෙන් පින්ඩපාත ශාලාව පිළිබඳ අපේ ශ්‍රාවකයෝ ඊට සහ සම්බන්ධ වෙන ආකාරය පිළිබඳව සිහිපත් කළාය මේ වන විට ප්‍රමාණවත් වෙන ඉදිරිය ලැබෙන වරණ පින්ඩපාත ශාලාවට ඉතාම උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන්ම පිරිස සහභාගී වුණා සමහර වෙලාවට මාව මුණ ගැහිලා ඇවිල්ලා ඒ කොටස් බාරගත්තු ඇත්තු ඒ මුදල් බාර දීම් සිද්ධ කළා. ඉතින් පින්ඩපාත ශාලාව වෙනුවෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් සහභාගී වෙච්ච හැම දෙනාටම අපි මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. පින්ඩපාත ශාලාවේ කොටස් බාර ගැනීම මේ වෙද්දි අවසානයි වරුණ. ඉතින් අපිට දැන් මේ වෙලාවේ සිහිපත් කරනවා සමහර අය ඉන්නවා දැන් ස්වාමීන් වහන්සේ නමක් උදෙසා කුටියක් පිළිල කරන්න වොමනා බොහොම ශ්‍රද්ධාවෙන් සහභාගී වෙන්න කැමති ඇතෝ. දැන් අපි යෝගීන් වෙනුවෙන් කුටි බාර ගැනීමක් ඔබට මතක ඇති. අපි මහියංගනේ අර පෙත්සම ආපු ඉඩමෙදි ඒ කාලෙදී කුටි බාරගත්තු ඇත්තන්ගේ මුදලින් තමයි මේ කුටි සකස් කිරීම සිද්ධ කළේ ගම්පහදී. ඒ කුටිවල මේට යොදාගත්තා. ඒ ඇත්තන්ට ඒ කියන්නේ බදුල්ලේ මහියංගනේ කුටි හදන්න අපි ලබාගත් මුදල් මෙහෙට ආයෝජනය කළා. සුපරික්ෂන්ව තියාගෙන මේ මුදල් අපි බොහොම ගෞරවයෙන් ගම්පහ කුටි සකස් කිරීමට පාවිච්චි කරේ. ඉතින් ඒ කුටි සංගසතු කරන දාට ඒ කුටි බාරගත් සියලු දෙනාටම ඇවිල්ලා ඒ කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව හැදෙනවා. ඒ ඉදිරිය අපි පුද්ගලිකව යැත්තන්ව දැනුවත් කිරීම කරනවා. එහෙමයි. ඉතින් මේ දැනට ස්වාමින්වහන්සේලා හතර නමකට ඒ කියන්නේ ඒක භික්ෂූන්ට විතරක්. මොකද වරුණ අපි සමහරලාට ස්වාමින්වහන්සේලා පාවිච්චි කරන කුටියක මේ කාන්තාවන් ඇසුරු කරපු කාමර දෙන එක ගැලපෙන්නේ නැහැ. දැන් මම මෙහෙම කියන්නම්කෝ. අපි ඇතැම් වෙලාවට ඔය මැද පෙරදිග රටවල දේශන වලට ගිය වෙලාවට අපිට හොටෙල් එකක් තමයි ලෑසි කරන්න වරුණ. එදා රාත්‍රියේ නවතින මොකද මේ පන්සල් නැති රටවල් තියෙනවනේ. බණකට වැඩියම හොටෙල් එකක් ලෑසි කරනවා. ඉතින් මම මේ සංවිධායකයන්ට කියනවා දැන් මේ හොටෙල් එකේ ඇඳන් ඒවෑ තියෙන මේ සුද්ධ කරන පිරිසිදු ඇතිරිලි කොට්ටෝර දානවා. හැබැයි ඕවා හැමෝම විවිධ දේවල් වලට භාවිතා කරපු ඇඳ ඇතිරිලි කොට්ටනේ තියෙන්නේ. ඉතින් බවුන් පැලස්සේ කාන්තාවක් ඇවිල්ලා මේ කාන්තාවන්ට තියෙන කුටිවල ඒ අය භාවනා කරත් නේවාසික පුහුණුවකදී ඒ අය අර වගේ වැරදි ජීවිතවලට ඒ අවස්ථාවේ කුටිය පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මොන විදියෙන් හරි ඇඳ ඇතිරිලි හෝ වේවා උපාසිකාවන් පාවිච්චි කරපු එකක්
ස්වාමීන් වහන්සේලාට භාවිතා නොවෙන්න අපි ස්වාමීන් වහන්සේලාට වෙනම කුටි හැදෙනවා. ඉතින් ඒකේ කුටි හතරකට අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේලා උදෙසාම විතරක් සකස් වෙන. ඉතින් අපි මේ වෙලාවේ ශ්‍රද්ධාවෙන් ඒ කුටි වලට බාර ගන්න කැමති අය කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් හතර දිනාට ඒකේ අවස්ථාව තියෙන්නේ කතා කරලා. ඒ කුටි තනියෙන්ම බාර ගන්න ඕන. තනියෙන් බාර ගන්න පුළුවන්. අපි ලබන සතියේ වෙනකන් අවස්ථාව දැනට දෙනවා. ඒ හතර බාර ගන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් බාර ගන්න පුළුවන්. එහෙම නොවුනොත් අතපසු කියන්නේ අවස්ථාව තිබුණොත් එයින් එහාට කොටස් බාර දීමක් කරනවා ඊළඟ සතියේදී. අපි දැනට මේ සතියේදී මතක් කරනවා අපේ කාර්යාලංකේ අමතල ඒ ස්වාමීන් වහන්සේ උදෙසා සකස් කරන කුටි හතරට තමන්ට කැමති කුටියක් බාර ගන්න තනි දායකත්වය දරන්න පුළුවන්. එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරලා ඒකේ කොහොමද කියලා. මේ වෙනකොට මේ බියෝ කිව් එක සකස් කරලා තියෙන වරුණ ඇස්තමේන්තු ගත කරලා ඉතින් තොරතුරු සියල්ල දැනගන්න පුළුවන් කුටිවල. හොඳයි, අපි ඔබට ආරාධනා කරනවා 011 347 345 011 345 කියන දුරකථන අංකයෙන් විස්තර දැනගෙන හතර දිනකට අවස්ථාව තිබෙන අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නට කැමැත්තෙන් ඉදිරිපත් වෙන අයට ඒ සඳහා මේ දුරකථන අංකයෙන් විස්තර දැනගන්න කියන. ඒ වගේම මුදල් නැති අයට ශ්‍රමදායකත්වයෙන් මේකට එකතු වෙන්න බොහෝම ඉඩකඩක් තියෙනවා. ශ්‍රමදායකත්වයට ඕනම දවසක අවස්ථාව තියෙනවා. මැටි ගන්න, ඉලු වියන්න, බොහෝ කටයුතු වලට හැම දවසෙම අවස්ථාවක්. ඒ කියන්නේ අමුතුවෙන් පුරුදු වෙන්න ඕනේ නැති දේවලුත් තියෙනවා මෙතන කරන්න. ඕන්තරන් තියෙනවරුනේ. ඒ නිසා වෙලා අපිට කතා කළොත් ඒ මේ හුඹස් මැටි ගාන ආදී කටයුතු වලට ඕන වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එමතුමක් අරගෙන විස්තර කියලා තොරතුරු දැනගෙන තමයි සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙනවරුනේ. ඒ නිසා ආයෙත් කියන දුරකථන අංකය 011 345 345 011 345 345 345 දුරකථන අංකය විවෘතව තිබෙන්නේ. එහෙමනම් අපට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. බොහෝ දේවල් කතා කළා. මේ විමුක්තායතන සූත්‍රය ඇසුරු කොටගෙන කළ විග්‍රහය අනුව අනුශාසනාව අනුව වර්තමානයේදී අපි පටලගත්ත තැන් අපිට වැරදුන තැන් නිවැරදි කරගන්නට බොහෝ ඉඩකඩක් අද උදා වුණා කියලා විශ්වාසයි. ඒ නිසා ඒ මඟ නියැලෙන්නට ඔබට ශක්තිය ලැබේවා. ඒ මඟ පහදලා දුන්නු අපේ හාමුදුරන් වහන්සේ පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට තවත් ඒ ආකාරයෙන්ම ධර්මයේ පහසුවෙන් වටහා ගන්නට හැකි මාර්ග තිබියදී වෙන මාර්ගවල යන්නට නොදී අපිට ඒ මාර්ගයම පෙන්වා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ සඳහා මඟ විවර කර දෙනට උන්වහන්සේට නිදුක් නිරෝගී ගුණ ඇති වේවා. ඒ කුසලයේ උන්වහන්සේට නිවීම පිණිසම වේවායි කියලා බොහොම සත්සිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.